අයිබෝන් සුබ උදෑසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා බදාද දවසේ. ඉතින් දෛනික වැඩ කටයුතු ඔබ සාර්ථකව ඉෂ්ට කරගන්න. මොකද කාලය ගිවුනට පස්සේ දුක් වෙන්න එපා, තමන්ගේ වැඩ කටයුතු කරගන්න බැරි වුණා නේද කියලා. පරාක්‍රමබාහු රජතුමා කියලා තිනවා අහසින් වැටෙන එක දියබිඳක්වත් අපතේ නොයවන්නේ කියලා. ඉතින් දියබිඳක් එසේ සමාන කරලා තිනවන ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතයේ ඔබ කොයි තරම් දේවල් අපතේ යවලා තිනවද කියලා. අපි මේ අපතේ යවන්නේ අපිට අවශ්‍ය කරන දේවල් වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ දේ වෙන්න පුළුවන්, ඔබේ මිල මුදල් වෙන්න පුළුවන්. මේ සියලු දේවල් රැකගෙන අනාගතයේ සඳහා යම් ආයෝජනයකට දැම්මොත් තමයි ඔබට දියුණුවක් දකින්න ලැබෙන්නේ. මේ මතකයේ ඔබට නැවත සැරයක් කියමින් අපි මතක් කරනවා අද දවසේ අපි පසුගිය සතියේ ඔබට පොරොන්දු පරිදිම වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී ව්‍යාපාරික වාස්තු වලට මුල් තැනක් දෙන්න තීරණය කරා. පසුගිය සතියේ ඔබට සවිස්තරාත්මකව දල අවබෝධයක් අපි ලබා දුන්නා. වාස්තු විද්‍යානුකූලව තමන්ගේ ව්‍යාපාරය කෙසේ පිළිවෙල කරගත යුතුද, කෙසේ නඩත්තු කරගත යුතුද, කෙසේ එන බලපෑම් වලට මුහුණ දිය යුතුද කියන කාරණාව අද දවසේ අපි ව්‍යාපාරික වාස්තු පිළිබඳව කතා බහ කරන්න ආරාධනා කරා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා. ආයුබෝවන් නිශාන්ත මහත්මයා. ආයුබෝවන් සර්. ආයතනයක හදවත කියලා බොහෝ විට සැලකන්නේ නිශාන්ත මහත්මයා මේ මූල්‍යාංශය. මූල්‍ය ගණදෙනු සිද්ධ වෙන ස්ථානය තමයි ආයතනයක හදවත කියලා බොහෝ විට ආයතනවල අය දැන හඳුනගෙන තියෙන්නේ. එතන නිවර්දි ආකාරයේ ගණනය කිරීම, නිවර්දි ආකාරයේ ගිණුම් තැබීම් ඒ සියලු දේවල් සිද්ධ වෙන තැන. ඉතින් දැන් මෙතනදී අපි මූලිකව ආයතනයක් ගැන කතා බහ කරද්දී ගිණුම් අංශයට ප්‍රධාන තැනක් දෙන්න ඕන. අපි වාස්තු ගැටලු මොන වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්ද ගිණුම් අංශයට කියලා කතා කරමු ඉස්සෙල්ලා. ඔසගා දැන් අපි මේ යම්කිසි ව්‍යාපාරයක් ගත්තා මේක සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණයට මොන තරම් කොටස් වෙන් කරත් මේ ගිණුම් අංශය, විශේෂයෙන් මේ ගිණුම් අංශය ගිනිකොන දිශාවේ තමයි පිහිටවිය යුත්තේ. මොකද මේ ගිනිකොන දිශාවේ පිහිටවීම තුළ තමයි ඒ ව්‍යාපාරයට එහෙම නැත්නම් ඒ කරගෙන යන්නා වූ සේවාවට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි උදාහරණයකට ගිණුම් ලිපිලේඛන පවා අපි කියන්නේ ඊසාන දිශානුගත කාමරයක තබනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම මූල්‍ය කළමනාකාරීත්වය, එහෙම නැත්නම් මූල්‍ය කටයුතු කරන අය ගිනිකොන දිශාවේ ස්ථානගත කරන ව්‍යාපාර ඉතාමත් ඉහළ ප්‍රගතියක්, ඉහළ දියුණුවක් ලැබලා තියෙනවා සල. ඔව්, 2444555 දුරකථන, 2444555 දුරකථන අංක විවෘත වෙනවා. ඔබට හැකියාව තියෙනවා අපිත් සමග වාස්තු ගැටලු කතා බහ කරලා නිවැරදි විසඳුම මොකක්ද කියන කාරණාව තේරුම් ගැනීමට. නැවසරක් කියනවා මේ ඔබ පසුගිය සතිවල වැඩසටහන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් hirutv.lk කියන අපේ සෑම වැඩසටහනක්ම පෙළගස්සලා තියෙනවා. ඔබට වාස්තු විද්‍යානුකූලව යම්කිසි ගැටලුවක් ඇතුණාම විසඳුම මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. නිශාන්ත මහත්මයා, දැන් අපි දැන් මූල්‍යාංශය පිළිබඳව වෙනම දවසක සවිස්තරාත්මකව කතා කරන්න ඕන. ඒක වෙනම මාතෘකාවක්. දල වශයෙන් අපි ආයතනික ප්‍රවිෂ්ටයක් විදිහට මූල්‍යාංශය ගැන කතා කරාට අපි ඊළඟට කතා බහ කරමු ආයතන ප්‍රධානියාගේ තමන් සිටින ස්ථානය. මෙතනදී අපිට විවිධ දේවල් හිතන්න වෙනවා. තමන් ඇතුළු වෙන ස්ථානයේ දොර ඇරියහම දකින්න ඕනේ මොනවද? තමන් වාඩි වුණාම නිශාන්ත මහත්මයා ඉදිරිපිට තියෙන්න ඕන මොනවද? තමන්ගේ මේසේ තියෙන්න ඕන කොතනද? තමන්ගේ පුටුව තියෙන්න ඕන කොතනද? මේසේ මත තියෙන අර එක එක ආම්පන්න ඒ දේවල් තියෙන්න ඕනේ මොනවද? තිබිය යුත්තේ මොනවද? තිබෙන්න ඕනේ නැත්තේ මොනවද? අපි කතා කරමු. ඔසක මම ඒකේ ප්‍රවේශයක් හැටියට අපි ප්‍රධානියගේ කාමරයේ තියෙන දිශාව ගැන අපි මුලින්ම කතා කළේ චිචියුටි. අපි උදාහරණයකට ගත්තොත් එහෙම ප්‍රධානියගේ කාමරය අපි කියන්නේ මේ ව්‍යාපාරයේ මුහුණ දා තියෙන්නේ සගා උතුරු දිශාවට නම්. එතකොට මේ ප්‍රධානියගේ කාමරයට ඇතුල් වෙන දොරටුව නැත්නම් මේ ව්‍යාපාරයට ඇතුල් වීම උතුරට හෝ ඊසාන දිශාවට තමයි දොර තැබිය යුත්තේ. ප්‍රධානියා අනිවාර්යයෙන්ම ප්‍රධානියාගේ මේසය නිරිත දිශාවේ තමයි තබා ගත යුත්තේ. නිරිත. ඔව්. අපි ගෙදරක් ගැන කතා කරා සගාට මතක ඇති යුවතිපති දෙදෙනාට නැත්නම් ප්‍රධාන අඹුසැමි දෙදෙනාගේ වාසය සඳහා ඉතාම සුදුසු දිශාවට අපි සැලකුවේ නිරිත දිශා. ඒ වගේම අපි කියමු මේ නැගෙනහිර දිශාවෙන් නම් ප්‍රවේශයේ තියෙන මේ ව්‍යාපාරයට නැගෙනහිරින් ඊසානෙන් තමයි දොරටුව තැබිය යුත්තේ ඇතුල් වෙන්නට. ප්‍රධානියාගේ මේසය නිරිත දිශාවෙන් තබා ගත යුතුයි. ඒ වගේම අපි ගත්තොත් දකුණු දිශාවෙන් නම් ප්‍රවේශයේ තියෙන්නේ දකුණු දිශාවෙන් තමයි දොරටුව තබන්න ඕන. හැබැයි ප්‍රධානියෙන්න ඕන නිරිත දිශාවෙන්. අපි සමහර වෙලාවට නිසා මම දැකලා තියෙනවා දැන් සාමාන්‍ය ප්‍රධානියාගේ කාමරය තුළ සේප්පුවක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒ දේවල් සුදුසු දෙහිම තියෙන නැත්නම් මූල්‍යාංශයටම අනුයුක්ත කරන්න ඕන දෙයක්. මෙහෙම ඒක වෙනස් වෙනව සගායේ ව්‍යාපාර ස්වභාවයෙන් ස්වභාවයට. ඊට පස්සේ දැන් අපි තව එක දිශාවක් අපිට ඉතුරුනා බටහිර දිශාව. බටහිර දිශාවෙන් ප්‍රවේශ නම් තියෙන්නේ ප්‍රධානියන්ට ව්‍යාපාරයට.
එතකොට මේ උතුරු දිශාව හෝ වයඹ දිශාවෙන් තමයි දොරටුව තැබිය යුත්තේ. ඒත් ප්‍රධානියගේ මේසේ නිරිත දිශාවෙන් තිබිය යුතුයි. දැන් ඔබතුමාට පැහැදිලි ඇති මම මේ මන්ත්‍රයක් විදියට කියාගෙන ආවා දොරටු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රධානියා ඉන්න ඕන දිශාව කොයි එකද කියන්නේ. ඒ කියන්නේ නිරිත දිශාව තමයි එතකොට වැදගත්භාවයක් උසුලනවා ප්‍රධානියාගේ මේසය සදාගන්න. දැන් එතකොට ඔබතුමන් කතා කරා දැන් ඔන්න දැන් අපිට අපි කියමු දැන් ඔය ආකාරයට සකස් කරගෙන නැත්තම් ව්‍යාපාරයක සමහරලාට ඔය ආකාරයට සකස් කරගෙන තිබුණා. මෙන්න මේ දේවල් කලේ අපේ ලාංකික ව්‍යාපාරිකයන් අවධානය යොමු කළා නැහැ. මොකද මේ ප්‍රායෝගිකව අපි අත්විඳින දේවල්. ප්‍රායෝගිකව අපි දකින දේවල්. ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ මේසෙට ඉහළින් AC එකක ඩක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් විශාල බීම් එකක් ගිහිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගැටලු සහගත තැන් වැඩි. සමහර තැන්වලදී මම ප්‍රායෝගිකව දැකලා තියෙන සගා මේ අපි කියන්නේ මේ මීටින් හෝල් එක අපි කියන්නේ ආයතනයේ ඍජු තීන්දුව తీරන ගන්න තැන බීම් එකක් ඇරට තමයි මේ මේසය උදාගෙන තියෙන්නේ. ඒතර කවදාවත් ඒ ආයතනයේ උන්නතියකට ගන්න තීන්දුවක් ඒ තුලින් එදෙන්නේ නැහැ. එහෙම නැත්නම් සමහරලාට විදේශ රටවල් ආශ්‍රිතව තියෙන ගනුදෙනු සිද්ධ කරන තැන එතන නම් ඒ තුලට AC එකේ ඩක්ට් එකක් යට නම් තියෙන්නේ කොහොම එහෙම නැත්නම් බීම් එකක් යට නම් මේ මේසෙ පිහිටලා තියෙන්නේ. ඒ ව්‍යාපාර කෙරෙන්නේ නැහැ සගා. ඒ ගිවිසුම අස්සන් වෙන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන්ම අත්දකින දෙයක්. ඊළඟ දේ අපි ව්‍යාපාරයේ හිමිකරු වාඩිගෙන සිට ඔබතුමන් වගේ අසුන්ගෙන සිටිද්දි පිටිපස්සේ තියෙන බිත්තියක් නැතුව ජනේලයක් නම් වීදුරුවක් නම් රිෆ්ලෙක්ට් වෙන දෙයක් නම් ඒ ව්‍යාපාරික හිමිකරුගේ ශක්තිය ව්‍යාපාරික හිමිකරුගේ ඥානය ව්‍යාපාරික හිමිකරුගේ කොච්චර දක්ෂතා තිබ්බත් ඒ ව්‍යාපාරේ දියුණුවක් කරාගෙන යන්න බෑ. බොහෝ විට මූල්‍ය ගැටලු සහගත තැන් ඇති වෙනවා. ඊළඟ දේ තමයි අපි මේ ව්‍යාපාර පිටුවද්දී අද ගොඩක් වායු සමීකරණය කරනවා. මේ වායු සමීකරණය කරද්දී ව්‍යාපාරික හිමිකරු වෙන්න පුළුවන් කලමනාකාරීත්ව වෙන්න පුළුවන් ඒ අය අසුන්ගෙන ඉන්න පුටුවට පිටුපසින් බිත්තිය එළියේ මේ වායු සමීකරණ යන්ත්‍රවල එක්සෝස් එක අපි කියන්නේ එළියට දාන දේවල් සවි කරලා තියෙනවා නම් ඔන්නේ ව්‍යාපාරයේ දියුණුව ගොඩක් අඩාල වෙනවා. ඒ සේවකයාගෙන් වෙන්න පුළුවන් කලමනාකාරීත්වයෙන් වෙන්න පුළුවන් හිමිකරුගෙන් වෙන්න පුළුවන් අදාළ ධාරිතාවයේ ව්‍යාපාරයේ දියුණුවට ගන්නම බැහැසල. ඔව් දුරකථනයෙන් කතා කරන්නයි අපි අවස්ථාව ලබා දෙනවා. කෙනෙක් ඉන්නවා අයිබෝවන්. අයිබෝවන් සුබ උදෑසන. අයිබෝවන් සුබ උදෑසන. අපිට ඔබතුමාගේ නම කියන්නකෝ. මම ප්‍රදීප්. ප්‍රදීප් මහත්මයා ගම්පලාත කොහෙද? මම පාදුකේ කතා කරන්නේ. පාදුකේ. අපිට කියන්න මේ උපන් දිනේ උපන් වෙලා ප්‍රදීප් මහත්මයා? 1973 7:26 උපන් වෙලාව. වෙලාව උදේ 10:47. උදෑසන 10:47 නිවසේ දිගපළලත් කියන්න අපිට. දිග අඩි 48යි අඟල් 6යි. අඩි 48 අඟල් 6යි පළල. පළල අඩි 34යි. අඩි 34යි. ඔව්. ඔබතුමා දුරකථනය රැඳී සිටින අවස්ථාව තියෙනවා 2444555 දුරකථනයේට. ඒ වගේම 2444555 දුරකථනයේට ඔබට කතා කරන්න පුළුවන් නිවසේ දිශාවන් පිළිබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබාගෙන කතා කරන්න කියලා ආරාධනා කරනවා. නිශා මහත්මයා. ප්‍රදීප් මහත්තයා මට දැනගන්න කැමතියි මේ නිවස ඔබතුමා විසින් මුල ඉඳන්ම ඉදි කරන නිවසද නැත්නම් වැඩිහිටි ආදීනික ඔබතුමාට උරුම වෙච්ච නිවසක්ද? නෑ මහත්තයා මම විසින්ම හදපු එකක්. ඔව්. මෙන්න මේ නිවසේ අයවැය පාද අතර තදබල දුර්වලතාවයක් නැති වුණාට යෝනිය දිනය ඒ වගේම අනිකුත් පොරොන්දන් සහ විශේෂයෙන් දේවතා සහ ආයුෂ කියන පොරොන්දන් වල දුර්වලතාවයක් දකිනවා ප්‍රදීප් මහත්මයාගේ. මට පොඩ්ඩක් ඔබතුමාගේ නිරිත දිශාව සහ ඊසාන දිශාවේ මොන වගේ ගෘහාංගද පිහිටලා තියෙන්නේ? ඊසාන දිශාවට වෙන්න තමයි මගේ ශාලය තියෙන්නේ. ආ. නිරිත දිශාවේ තමයි මගේ ප්‍රධාන නිදන කාමරය. ඔව් හොඳයි. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ දැන් ඒ ශාලයේ තියෙන කොයි ඊසාන දිශාවේ එල් හැඩයක් තියෙනවද? ඔව් එල් හැඩයක් තියෙනවා. ඔව් මෙන්න මේ එල් හැඩය තුල ඔබතුමාට ගලාගෙන එන ආ වූ ශක්තිය ප්‍රභවයන් වල යම් යම් දුර්වලතාවයන් ඇති කරලා තිබෙනවා. ඒතර ප්‍රදීප් මහත්මයා මේ ගෙදර නිවසේ සම්පූර්ණයෙන් වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ ඔබතුමා? ගොඩක් දුරට ඉවරයි කියන මගේ උඩට්ටුවේ වැඩ දැනට ගොඩක් දුරට ඉවරයි යට ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙනවා. ඔව් මෙන්න මෙතනදී අර වැඩ කටයුතු වලට යම් යම් අර කියන්නේ අහිතකර තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා විශේෂයෙන්ම අස්ථි ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක්වීමේ ඉඩකඩ ගොඩක් දුරට බහුල කරලා තිබෙනවා. වර්ගඵලය අනුව ගත්තොත් එහෙම වර්ග අඩි 14 19 අතර ප්‍රමාණයක යම් අඩුලුහුඩු භාවයක් තමයි ඔබතුමාට තියෙන්නේ. ඒ නිසා ප්‍රදීප් මහත්තයා මෙන්න මේ පිළිබඳව ඔබතුමාගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයාගේ උපදෙස් පතලා මේ සකස් කරගත්තොත් ඔබතුමාට අනාගතයේ වාසනාවන්ත නිවසක හිමිකරුවෙක් වෙන්න පුළුවන් ඔබතුමාට. ඔව් ව්‍යාපාරික වාස්තු පිළිබඳව කතා කරද්දී අද දවසේ අපි ආරම්භයේම
කළමනාකරුවන්ගේ හා ඒ ස්ථාන පිළිබඳව කතා කරන්න ඕන කියලා තීරණයකට ආවා. ඊට කලින් අපි හිතනවා සභාපතිතුමා, ඒ කියන්නේ ආයතන ප්‍රධානියාගේ කොහොමද කාමරේ තියෙන්න ඕන, මොනවද ස්ථානගත කිරීම කරන්න ඕන කියන කාරණා නිසා මත දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ප්‍රධානියෙකුගේ ඒ ඉන්න පරිසරය තුළ වොෂ්රූම් එකක් තිබ්බොත් එහෙම නැත්නම් බඩු බාහිර ස්ථානගත කරද්දී ඒවා වාස්තු විද්‍යානුකූලව නොවන ආකාරය ස්ථානගත කරොත් මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඕසකා දැන් ඇත්තරම දැන් සභාපතිතුමා එහෙම නැත්නම් ව්‍යාපාරිකයේ හිමිකාරීත්වය දරන කෙනාට අපි නිරිත දිශාවේ අසුන් ගන්න කියන්නේ. ඒතර ඔබතුමා නිරිත දිශාව අසුන් ගත්තොත් එහෙම ඔබතුමා බලන් ඉන්නේ අනිවාර්යයෙන්ම ඊසාන දිශාව. පැහැදිලිද නැහැ මම මේ කියන්නේ. ඒතර මෙන්න මේ ඊසාන දිශාවෙන් තමයි අපි හැම වෙලෙම කතා කරන්නේ මේ දිව්‍යමය වාසනාව ගලාගෙන ඉන්නේ මේ ඊසාන දිශාවෙන් කියලා. ඒතර ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන්ම කියන්නේ ආයතනයේ හිමිකරු නිරිත දිශාවේ අසුන්ගෙන ඊසාන දිශාව බලන් සිටීම තමයි ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වෙන්නේ. දැන් අපි කතා කරොත් මේ තමන්ගේ මේ අපි මේ කතා කරන සභාපතිතුමා වෙන්න පුළුවන් හිමිකරු වෙන්න පුළුවන් මේ කාමරය තුල සමහර ලාවට ගල්වා තියෙන වර්ණය. තද කළු පැහැති වර්ණ ගල්වා තිබෙන ව්‍යාපාරික හිමිකරුවන්ගේ ඒ කාමර තුල ඇති කරන්නේ යාට බොහෝ විට අන්ධකාරය. සමහරට දැඩි ආවේගශීලීත්වය. අනිකුත් සේවක සේවිකාදීන් අතර තිබෙන්නා වූ හොඳ හිත තපවත්වාගෙන යාමේ නොහැකිතාවය. සේවක සේවිකාදීන් තෘප්තිමත් භාවයෙන් අවම වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඉහළට ගෙන යන්න හරිම අපහසුයි. ඊළඟ දේ තමයි බොහෝ විට අර අපි කියන්නේ අංග විකල සහිත රූප නොයෙකුත් පින්තූර තමගේ අධෙහිලි විශ්වාස වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහොම ශාන්තදායි, එහෙම නැත්නම් මේ ආවේගශීලීත්වය නැති රූප විය යුතුයි. ඊළඟ කරුණ තමයි සකදා ඔබතුමා වොෂ්රූම් එකක් ගැන කතා කරා. බොහෝ විට අද මේ වොෂ්රූම්ස් වගේ දේවල් ඊසාන දිශාවට සම්බන්ධ කරගත්තොත් ඒ ආයතනයක හිමිකරු ඉන්න ඒ හිමිකරුගෙන් කවදාවත් ඒ ආයතනයෙන් බලාපොරොත්තු වෙන ලාභ ලබා ගන්න බෑ සකදා. නිසබඳව දැන් අපි දැකලා තියෙනවා සමහර ආයතන ප්‍රධානීන්ගේ මේසේ මත දේව රූප තියෙනවා, ඒක ඇදහිලිකම සම්බන්ධව රූප තියෙනවා. මේක සුදුසුයිද? දැන් සමහර වෙලාවට අපේ ආගම අදහන ඒ රූපයක් අපි තියන්න ඕන කියලා කියන්නේ ඊශාන දිශාවේ. ඒ කියන්නේ ඒ එහෙම හොඳයි කියලා අපි කලින් කතා බහ කරලා දිනවා. ඒ මේස උඩ තියෙන එක සුදුසුයිද? මෙහෙමයිසක දැන් අපි වන්දනාමාන කිරීම දෙයක් ආයතනයක හෝ වේවා නිවසක හෝ වේවා වෙන යම් මොන ස්ථානයක ඊශාන දිශාව බලා වන්දනාමාන කිරීම වැදගත්. නමුත් අද බොහෝ අය ඊට වඩා තවත් අධිබල විශ්වාසයකට ගිහිලා තමන්ගේ තියෙනව මේසෙ මත තමන් යම්කිසි විශ්වාසයක් තුල සිටිනා වූ සංකල්ප තබාගෙන සිටිනවා. ඒක වැරදක් නැහැ. හැබැයි මම කියන්නේ තබාගෙන දෙන රූප ශාන්තදායී විය යුතුයි. ඒ තුල අපිට යම්කිසි බියක් අපි කියන්නේ බොහෝ අදුෂ්‍යමාන පැත්තක් මතු කරන දේවල් තබාගෙන සිටීම එතරම් යහපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරලාට මේ අපි අද කතා කරන පරිගණක මේ වගේ දේවල් අපි උපයෝගී කරගන්න. බොහෝ විට මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක අපි කියන්නේ මේ අපි කරන්ට් එක ගන්න දේ සමහරට ව්‍යාපාරික ප්‍රධානියාගේ මේසේ හරි මැදම යට තමයි තියන් ඉන්නේ. මේ අපි නොදැනුවත්ව දාගන්න පුළුවන් ලොකු ලෙඩ තමයි සගාවේ. ඒතර මේ විදුලි ධාරිතාවක් තමන්ගේ පාදයේ ගාව තියාගත්තොත් අපේ වාසනාව කියන එක කොහොමද සගා අපි පාදයට ගෙන අපේ කකුල් දෙක ගාවට ගෙන ගන්න බැරුව යන. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ දේවල්. ඊට අමතරව සමහරලාට ශක්තිමත් බිත්තියක් නැති දෙයකට සමහරලාට පිට දාලා සිටීම. ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රධානියාගේ පුටුව පිටිපස්සේ ශක්තිමත් බිත්තියක් තිබිය යුතුමයි. හරි, කෙනෙක් ඉන්න දුරකතනින් කළුතරින් චන්දිමා මහත්මිය ආයිබෝන්. හලෝ. චම්පිකා මහත්මිය නේද? ඔව් චම්පිකා. හරි, අපිට කියන්නකෝ මේ ගෘහමූලිකයාගේ උපන්දිනය උපන් වෙලාවයි. උපන්දිනේ 1971. 1971. 4 මාසේ 26. 4 මාසේ 26. උපන් වෙලාව? උදෑසන 7:05 විනාඩි 41. 7:41 උදෑසන. නිවසේ දිගපළලත් කියන්නකෝ. දිග අඩි 45යි අඟල් 11යි. අඩි 45යි අඟල් 11යි පළල. අඩි 32යි අඟල් 2යි. අඩි 32යි අඟල් 2යි. ඔබතුමිය දුරකතනෙ ඉන්න. විශාල මහත්මයා පරීක්ෂා කරයි. අවස්ථාව තියෙනවා කතා කරන්න පුළුවන් 2:44.555ට. ඒ වගේම 2:44.556 දුරකතනෙට. ඔබතුමිය මේ නිවසේ වැඩ කටයුතු නිම කරලා පදිංචිව සිටින නිවසක්ද නැත්නම් කොටසක් හදාගෙන එහි පදිංචි වෙලා ඉඳලා ඉතුරු කොටස නිම කරගන්න නිවසක්ද? ඔව්. දැන් මෙතන මේ වර්ගඵලයේ යම් දුර්වලතාවයක් ඔබතුමියගේ නිවසේ පිහිටලා තියෙනවා. කොහම වුණත්
ඊසාන දිශාව අපි කොයි වෙලාවත් අනුමත කරන්නේ නැහැ සගා මේ මුළුතැන්ගේකට වැසිකිලි කැසිකිලි ආදිය ගොඩනගා ගන්න. ඔබතුමගේ නිවසේ ප්‍රධාන ප්‍රවේශ මාර්ගය නැත්තම් මුහුණද තියෙන්නේ කොයි දිශාවටද? දකුණු දිශාවට. දකුණු දිශාවට. දකුණු දිශාවට දියේදී සමහර විට ඔබතුමියට මුළුතැන්ගයක් නැගෙනහිරෙන් පල්ලේ හටින් නැත්නම් ගිනිකොන දිශාවට ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් මතුවෙනවා සගා ඉස්සරහම නිසා. ඔබතුමිය ඒ වයඹ දිශාවට අලුතෙන් ගත්ත මහන්සිය නැගෙනහිර දිශාවට මේ උළුවත් සද්දාලා ගැටලුව ඔබතුමියට සුබද කියලා කියන දෙයට වඩා මේ ගෙදර වර්ගඵලය කෙසේවත් ගැලපෙන ආකාර නෙමෙයි සගා තියෙන්නේ. ඊට අමතරව ඔබතුමිය නැගෙනහිර ගිනිකොන දිශාවේ මුළුතැන්ගේ හදාගත්තොත් ලිප තබා ගත යුතුයි අපි නැගෙනහිර දිශා බලා ආහාර පිසින් කරන ආකාරයට. කෙසේ වුවත් මේ තුළ මේ මුලින්ම ඔබතුමියට මුල් අවධානය යොමු කරගත යුතුයි. මොකද වර්ග අඩි 22ත් 26ත් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් මේ නිවසේ වර්ගඵලය තුළ තියෙනවා. මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. අර ඔය දිශාවන් තුළ තිබීම තුළ වෙන්නේ තමන්ට තිබෙන වාසනාව ශක්තිය යම් යම් හීනවන ආකාර තියෙන නිසා හොඳට ඔබතුමිය මං කිව්වේ ඒකයි. වාසු විද්‍යාඥයෙක් උපදෙස් ලබද්දී එක පැත්තක් විතරක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සග මේකේ ඊසාන දිශාවේ මුළුතැන්ගේ තිබීම අශුභයි කියලා කියුණාට වර්ගඵල ඉතාම දුර්වලතාවයක් තියෙනවා. ඉතින් මං කියන්නේ වාසු පරීක්ෂාවක් කියලා කියන්නේ සග මේ සෑම අංශයක් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කරන එක අපි දෙන උපදෙස. අනුගත වීම තුළ යම් දෝෂයක් කෙරුවා නම් ඒවත් වළක්වා ගැනීම තමයි කළ යුත්තේ. ඔව්, අද අපි ව්‍යාපාර වාස්තු පිළිබඳව කතා බහ කරද්දී යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නිසා මම අපි මෙතරම් හැමදාම ඊශාන දිශාව පිළිබඳව ඔබට අවධානයෙන් කියද්දී ඊශාන දිශාවට මුළුතැන්ගියක් වැසිකිලියක් මේවා තබන්න එපා කියලා ඒ කාරණාව දැන දැනත් ඔබ දිගින් දිගට මේ දේ කරන්නේ ඔබටම අහපතක් කරගන්න කියලා මතක් කරන්න ඕනේ. මොකද වාස්තු විද්‍යාවේ මූලික සිද්ධාන්තය තමයි ඊශාන දිශාවේ මේ ඔබ සුදුසු නැති දේවල් ස්ථානගත කිරීම. ඉතින් මේ පිළිබඳව අපි කතා බහ කරමු කෙටි විරාමයකට ගිහිල්ලා එවෙලා. නතුර නැවස්සරක් විඳනේ උදෑසන වාස්තු විද්‍යාව වැඩසටහනත් එක්ක ඔබ රැඳී සිටින්නේ. අපි ව්‍යාපාරික වාස්තු කතා කරද්දී නිශාන්ත මහත්මය සමහර ව්‍යාපාර දැක්කහම මේ හොඳ ශක්තිමත් සේවක පිරිසක් ඉන්නවා. කළමනාකරුවන් දක්ෂයි, සේවකයන් දක්ෂයි, යන්ත්‍ර සූත්‍ර තියෙනවා, ඒවා හොඳ තත්ත්වයේ තියෙනවා, නවීකරණය කරන්න අවශ්‍යතාවය නැහැ. නමුත් ව්‍යාපාරික ප්‍රධානීන්ගේ නිතරම කියන දෙයක් තමයි අපිට ගොඩ යන්න බෑනේ. අපේ ව්‍යාපාර දිනෙන් දින පහළ යනෝනේ. අපිට තරංකාරී ව්‍යාපාරත් එක්ක ගැටෙන්න බෑනේ. ඇයි මෙහෙම වෙන්නේ? මෙම සක දැන් එතනදී අපි දැන් එකයි කතා කරේ මේ වාසු සිද්ධාන්ත ඉතාමත් වැදගත් වෙනවා මේ ව්‍යාපාර. මොකද ඇතැම් ව්‍යාපාර තියෙන සමහර විට ඒ ව්‍යාපාරය තුළ තියෙන සියලුම දක්ෂතාවයන් වගේම පළපුරුද්ද හැකියාව කොයිතරම් තිබ්බත් ලාභය කියන එකේ මාජින් එක ඉතාමත් අවම මට්ටමක පවතින සමහරලාට එයාලගේ තියෙන වගකීම් ටිකට වෙනත් අපි කියන්නේ තියෙන වේතන එහෙම නැත්නම් නිකුත් දේවල් ගෙව්වට පස්සේ ඒ ව්‍යාපාරික හිමිකරුට සතුටුදායි මට්ටමක ලාභයක් ලබා ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. මෙන්න මෙවැනි අවස්ථාවලදී තමයි අනිවාර්යයෙන්ම මේ වාස්තු සිද්ධාන්ත තමන්ගේ ව්‍යාපාරයට උපයෝගී කරගත යුත්තේ. එතකොට අපි නොදනුවත්වම අපේ ව්‍යාපාරයේ දවසින් දවස එතකොට ශක්තිය අඩු වෙන ආකාරය තමයි එතනදී ඇති කරන්නේ. ඒ නිසා මම කියන්නේ තමන්ගේ අනිකුත් ප්‍රායෝගික කටයුතු කරනවා වගේම තමන්ට පොඩි මේ වාස්තු සිද්ධාන්ත මේ තුළට උපයෝගී කරගත්තයි කියලා විශාල ලොකු හානියක් වෙන්නේ නැහැ සර්. හැබැයි ඒ තුළ තමන්ට ලැබෙනා වාසනාව දැන් විශේෂයෙන් ව්‍යාපාරයක අපි කියමු උදාහරණ පුංචි දෙයක් මම මේ කියන්නේ සර්. ව්‍යාපාරික නමයත් එක්ක ව්‍යාපාරිකේ ව්‍යාපාරේ නම එහෙම නැත්නම් ව්‍යාපාරයේ අංකේ අපි සටහන් කරලා තියලා ඒ ව්‍යාපාරික අංකේ තියෙන ඊතලේ දානවන අනිවාර්ය ව්‍යාපාරයේ තියෙන දිශාව දාලා සර්. නැත්නම් මිට ඒ දේ කරන්නේ නැහැ. නිකම් බෝඩ් එක තමයි ව්‍යාපාරී ඉස්සරහා තියෙන්න පුළුවන් ඊතලයක් අන්න නිතරම තනම කියන්නේ පුංචි දෙයක්. නමුත් මේ යුරෝපීය වාසු විද්‍යානුකූල තියෙන එක මතයක් තමයි අනිවාර්යෙන් ඒ ව්‍යාපාරයේ දෙසට ඊතලයක් දාන්න කියන එක මේ ව්‍යාපාරයේ අංකෙ ලිව්වට පස්සේ. ඒ වගේ මේ ව්‍යාපාරයට යොදා ගන්නා වර්ණ. එතකොට මේ ව්‍යාපාරයේ තියෙනවා අපි කියන්නේ දැන් උදාහරණයකට සමහර ව්‍යාපාර දෙන ඉතා විශාල ඉඩම් වල. එතකොට සගා මේ ඉඩම් තුල
ජලය බහින පැත්ත අපි කියන්නේ වැහි වතුර වෙන්න පුළුවන් ඒ බහින පැත්ත සමහර ලාවට දකුණු දිශාවට බටහිර දිශාවට වැහි වතුර ගලාගෙන යන සකස් කරලා තිබ්බ මොන තරම් අලංකාරාත්මක සකස් කරලා තිබ්බත් අන්නේ ව්‍යාපාරේ දිනු අඩු කරනවා. ඒ වගේම තමයි රතු පැහැති මල්ගස් අපි මල් ගැන වෙනම පාඩම් මේ වැඩසටහනක් කරා. රතු පැහැති මල්ගස් කොයි අවස්ථාවකවත් උතුර නැගෙනහිර ඊසාන දිශාවල වැවලා තියෙනවා නම් ඒ ව්‍යාපාර තුලත් අඬදඹර උද්ඝෝෂණ වැඩ වර්ජන ඔන්න වගේ දේවල් තමයි ඇති කරන්නේ. ඒ නිසා රතු පැහැති මල් වවනෝ නම් අනිවාර්යෙන් බටහිර දකුණු දිශා ආශ්‍රිතව තමයි එවැනි දේවල් මේ පුංචි දේ සමහරවිට ඔබතුමන් කිව්ව ආකාරයට අනාගතයේ විශාල බලපෑම ඇති කරනවා. ඔව් ආයතනයක කීර්ති නාමය අපි ගුඩ්විල් කියලා කියනවා. මේක ගොඩනගා ගන්න ඉතාමත් හොඳ දෙයක් තමයි මේ නම ආයතනයේ නම මේ නම සකස් විය යුතු ආකාරය පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දොරකඩෙන් ඉන්න කෙනෙක් ඒක නැත්te කතා කරමු. අයබෝන් අයිබෝන් සුබදසන අයිබෝන් නදීර මහත්මිය අපිට කියන ගම්පලාතකයිද කියලා මං වැලිමඩ වැලිමඩ අපිට ගෘහමූලික උපන් දිනයයි උපන් වේලාවයි කියන්න ගෘහමූලිකගේ මගේ නැතුව මගේ මහත්මන් කියන්න ඕන මොකනිසම් මම කියන්නේ ගේ හැදුවේ ඔබගේ නැකත් වලට අනුව නැත්නම් මහත්මයාගේද මහත්මයාගේ හරි මහත්මයාගේ තමයි අවශ්‍ය කරන්නේ 1964 12 24 උපන් දිනේ 1964 12:24 උපන් වේලාව හවස 4:39 නිවසේ දිග පළලත් කියන්න අපිට පළල 12යි අඟල් 3යි 12යි අඟල් දිග 27 අඟල් 5යි 27 අඟල් පළල අඟල් 5යි ඔව් හරි දොරකඩෙන් ඇවිත් ඉන්නවා අවස්ථාව තියෙනවා අපි ව්‍යාපාර වාස්තු පිළිබඳව කතා බහ කරන ගාම ඔබේ නිවසේ යම් වාස්තු ගැටලුවක් තියෙනවා නම් ඒකට විසඳුම ලබා දෙන්න සූදානම් ඉන්නේ නිශාමන්ද ඔබතුමිය මේ නිවස ඉදි කරලා තියෙන්නේ ඉඩම බොහොම පටු තීරුවකද කොහමද ඉඩමේ තියෙන ඉදිග පළල කොයි වගේද ඔබතුමියට ඉඩම ප්‍රජස් 10කට වැඩිය තියෙන අතර භාගයකට වැඩිය තියෙනවා ඉඩමේ උඩම කොටස තමයි හදලා තියෙන්නේ හදලා තියෙන්නේ මට දැනගන්න පුළුවන්ද මේ නිවසේ වැඩ කටයුතු දැන් නිම කරලාද තියෙන්නේ ඔව් නිම කරලා තියෙන්නේ කියන්නේ මොකද මේ ගෙදර තියෙන පොරොන්දන් වල ප්‍රමාණය අනුව බලද්දි අයවැය පාද අතර ඉතාමත් ප්‍රාථමික අවස්ථාවත් යෝනිය නැකත තිතිය රාශි අංශක දේවතා සහ ආයුෂ කියන පොරොන්දන් වල ඉතා තද බල අහිතකරතා තියෙනවා මට දැනගන්න පුළුවන්ද දුවා පුතුන් ඉන්නවද කියලා ඔබතුමියට ඉන්නවා අන්න ඒ අයට තමයි තද බල ලෙසින් අහිතකර බලපෑම් ඇති කරලා තියෙන්නේ ඒ අයගේ තියෙන දක්ෂතා හැකියාව වෙනුවට බොහෝ විට ඉගෙන ගන්න ඕන විශේෂ බාහිර දේවල් වලට නැඹුරුතා ඇති කරනවා එයා ඇසුරු කරන පිරිස් නිසා මේ දරුවන්ට කරදර බාධක දෙන්න පුළුවන් ඒතර විශේෂයෙන් පුතු එහෙම ඉන්නවද පුතුමියට ඉන්නවා එයාලා කටයුතු එහෙම කොහමද පුතානම් විවාහකයි ඒක ඉස්කෝලේ යනවා ඔය පොඩ්ඩක් අන්න එයාලා ආශ්‍රිතව තමයි ගැටලු සාගතයන් ඇති කරන්නේ මොකද වර්ගඵලය ඉතාමත් අදබල අහිතකරතා තියෙන නිසා වර්ගඩි 19ත් වර්ගඩි 27 අතර ප්‍රමාණයක් තියෙන්නේ ඔබතුමිය වුණත් මේ නිවසේ රැඳී ඉන්න කාලය අඩුද? ඔව්. මොකද මේ නිවසේ වාසය කිරීමේ ශක්තිය තමයි සගා පොඩ්ඩක් අඩු කරලා තියෙන ඉතින් වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතන්න ඕන. කෙසේ වුවත් මේ දැන් පුතුන් ගේ වුණත් ඒ විවාහදී කටයුතු සිද්ධ කරගත්තේ එයාලගේ අභිමතේ පරිදිද නැත්නම් දෙපාර්ශවයක ආශිර්වාදයක් එක්කද? එයාලගේ අභිමතේ පරිදි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දරුවෝ ගැන හිතනවා නම් ඔබතුමිය මෙන්න මේ නිවසේ තියෙන වර්ගඵලය සකස් කරගන්න. එවිට ඒ කටයුතු වල සාර්ථකත්වය ඇති කරගන්න පුළුවන් සල්. ඔව් නිශාමන දැන් ඔබතුමා කිව්වා දැන් මේ රැඳී සිටීමේ ශක්තිය අඩු. ඒක පෙන්눔 කරන්නේ ඔය මොන මොන කරුණු ගන්නවද? දැන් සගා මෙන්න මොකුත් නැති වුණත් මේකේ අය එකයි වැය බිඳුවයි. බොහොම ප්‍රාථමික අවස්ථාවක් තියෙනවා. පොරොන්දන් 11ෙම පොරොන්දන් දෙකක් විතරයි යහපත් පොරොන්දන් වලට තියෙන්නේ. ඒතර ඉතුරු 9ෙම අසුබයි. ඒතර දැන් අපි කිමු අත්තිවාරමත් දැම්ම නම් සගා මේකේ බිත්ති උස්සල නැති වෙන්න ඕන. ඔව්. ඉතින් මේ වාස්තු විද්‍යාවේ සත්‍යතාවය කියන මොන උතන? ඔව්. ඇත්තම මේ ලංකාවේ එකම වැඩසටහන බවට වින්දනය උද්දේශන බදාදා වැඩසටහනපත් වෙන්නේ අපි ගියක් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ කෙනාගේ විස්තර දන්නේ නැහැ. උපන් දිනේ උපන් වෙලාව නිවසේ දිගපළල අනුව ඔබට මේ කරුණු පැහැදිලි කරද්දී ඒ කරුණු ඔබ සත්‍යයි කියලා අපිට විශ්වාසයෙන් කියද්දී ඔබට තවදුරටත් තොරතුරු දැනගැනීමට අපි විවෘත කරනවා 2474555 දුරකථනය 2474556 දුරකථනය. නිශාන් මාතෙන් දැන් ඔබතුමා දැන් වාස්තු විද්‍යානුකූලව දෙයක් මට කියද්දි දැන් බලාගෙන ඉන්න අයට කියද්දි අපි මේ දේවල් පිළිගන්නේ බොහෝ විට අපිට යහපතක් වෙද්දී අපිට යම්කිසි හොඳ දෙයක් වෙද්දී තමයි අපි කියන්නේ අනේ අපි මේ දේ නිසා අපි ඉහළට ආවා අපේ ආර්ථික මට්ටම වැඩි වුණා කියලා. දැන් ඔබතුමා දල වශයෙන් හිතද්දී දැන් අපේ රටේ ව්‍යාපාර තියෙනවා. ව්‍යාපාරයක වාස්තු අනිවාර්යෙන්ම පරීක්ෂා කිරීමක් කරොත්
සීරසිය නිවරදිව හොයා ගන්න පුළුවන්ද නැත්නම් සමහර ඒ වගේ තියෙන දෝෂ නිසා ඒ ඉදිරි ගමන අඩාල වෙලා තියෙනවා මේ මේසක දැන් ඇත්තටම අපි වාස්තු ව්‍යාපාරික වාස්තු පරීක්ෂා කරද්දී බොහෝ විට සමහර උදවිය මේ වාස්තු පිළිබඳ ප්‍රාථමික දේවල් පිළිබඳව විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ මම මුලින්ම ඊ සතියේ වැඩසටහන පටන් ගන්නදී ඔබතුමාට කිව්වා මේ වාස්තු වල ප්‍රභේද තුනක් තියෙනවා ඩොමෙස්ටික් වාස්තු කොමර්ෂල් වාස්තු සහ ස්පිරිචුවල් වාස්තු කියලා. එතකොට මේ ඩොමෙස්ටික් වාස්තු කියන්නේ අපි මේ වාසය සඳහා ඉන්න ගෙදරට අපි යොදා ගන්නා වූ වාස්තු ප්‍රභේදයන්. එතකොට කොමර්ෂල් වාස්තු කියන්නේ අපි කතා කරන මාතෘකාව. ඇතැම් විට සමහර කරුණු එකකට එකක් පැරලල් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ඔබ ජ්‍යොතිෂය ගැන කතා කරද්දී විවාහය කියන්නේ ජ්‍යොතිෂය නෙමෙයි. හැබැයි විවාහයට පොරොන්දම් බලනවා. එතකොට ඒකට ජ්‍යොතිෂය උපයෝගී කරගන්න. ඒ වගේ මේ වාස්තු කියන එකයි අපි ගෙදරට බලන වාස්තුයි ව්‍යාපාරික වාස්තුයි කියන්නේ අනිවාර්යයෙන්ම කොටස් දෙකක්. ඒ තුල සමහර සංකල්ප ගෙදරට සහ ව්‍යාපාරයට එකම ආකාරයට අපිට ගලපන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී බැලිය යුත්තේ සග ව්‍යාපාරික ස්ථානයක් ගත්තොත් අපි උදාහරණයක් හැටියට අරගත්තොත් එහෙම ඔබතුමාට තියෙන්නේ පෞද්ගලික රෝහල. එතන මේ පෞද්ගලික රෝහලේ අපි බලන වාස්තු ක්‍රමවේදයේම අපි උත්සව ශාලාවකට ඇප්ලයි කරන්න ගියොත් සග එක වරදිනවා. එතකොට උත්සව ශාලාවේ බලන්නා වූ වාස්තු ක්‍රමවේදය අපි කර්මාන්ත ශාලාවකට අපි යොමු කරන්න ගියොත් වරදිනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවකට අපි බලන්න පුළුවන් වාස්තු ටික රූපලාවන්‍යාගාරයකට යොමු කරන්න ගියොත් ඒක වැරදි. හැබැයි ප්‍රධාන අපි කියමු මධ්‍ය ලක්ෂ්‍ය ගත්තොත් කර්මාන්ත ශාලාවකට වෙන්න පුළුවන් රූපලාවන්‍යාගාරයකට වෙන්න පුළුවන් අපි කියන්නේ උදාහරණයකට ගත්තොත් වෙන යම් ව්‍යාපාරයකට වෙන්න පුළුවන් ඒ දේ හැම එකටම එකයි. දැන් සමහර විට දැන් ඔබතුමා දකින්න පුළුවන් මේ ව්‍යාපාරයක් කොම ගොඩනැගිල්ලක් අවශ්‍යයි කියලා. නේ දැන් දේපල වෙළඳාම් ගැන අපි කතා කරමුකෝ ඉඩන්නේ විකුණන්නේ මේ ඉඩම් විකුණද්දි සගා මේ ඉඩම් විකුණන තැන ඉඩමේ විකුණන තැන කාර්යාලය කොතනද පිහිටවන්නේ එතන මේ ඉඩමේ උතුරු නැගෙනහිර ඊසාන කියන කොටස් වල කොහොමද Taman තියාගත්තේ අන්න ඒ දේවලුත් මේ හැම දෙයකටම බලපාන සගා ඒ කියන්නේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ මේ හැම එකටම අපිට අනුගත කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒක හරි දක්ෂ විදියට බලාගත්තම ඒ ව්‍යාපාරයේ දියුණුව අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඔව් ව්‍යාපාර අපිට සුළු හා මධ්‍ය පරිමාණ මහා පරිමාණ ව්‍යාපාර කියලා ප්‍රභේද කරන්න පුළුවන්. දැන් ස්වයන් රැකියාව තියෙනවා ඒවත් ව්‍යාපාර. දැන් නිශාමත් ඔබතුමා කියන්න දැන් අනිවාර්යයෙන්ම දැන් වාස්තු පරීක්ෂණයක කරගන්න ඕනේ. වාස්තු පරීක්ෂණයක් කරගන්න ඕන කියන තැන යම් කිසි ව්‍යාපාරිකයෙක් හිටියොත් ඒතුමාට ඒ පරීක්ෂාව කරගත්තට පස්සේ නිවැරදි පරීක්ෂාවක් කරගත්තට පස්සේ කොපමණ කාලයක් තුල ඒ ප්‍රතිඵල අත් විඳින්න පුළුවන්ද? දැන් සගාව දැන් වාස්තු පරීක්ෂාවක් කියන එක තුළ ඒ ව්‍යාපාරයේ නාමය අපි කියමු ව්‍යාපාරයේ නාමය එයාගේ ගැළපෙන විදියට නියමිත ඝන පිහිටවල හදලා තියෙනවා. හැබැයි ව්‍යාපාර නාමය දිස් වෙන්න අපි කියන්නේ ප්‍රදර්ශනය සඳහා තිබිලා තියෙන විදියේ වැරද්දක් තියෙනවා. යොදා තියෙන වර්ණවල වැරද්දක් තියෙනවා. යොදා තියෙන වෙන එකක් තියාසගා මේ ව්‍යාපාරිකයක් ගත්තන් පස්සේ ව්‍යාපාරයට ගැළපෙන දිගපළවල් තියෙනවා. අපි කියන්නේ සයින් බෝඩ් එකට පවා. ඒතර මේ ව්‍යාපාරික හිමිකරුගේ අපි කියන්නේ අපි දෙන විසිටින් කාඩ් එකේ පවා දිගපළල නියමිත පරිදි වෙන් කරගන්න පුළුවන්. අපිට කියන්නේ දැන් ව්‍යාපාරේ නාමයේ බෝඩ් එක තියෙන දිගපළ සාමාන්‍යයෙන් වාස්තු විද්‍යානුකූලව අනුමත කරන්නේ කොහොමද? මේ මෙසක ඒක ව්‍යාපාරික හිමිකරුගේ හිමිකරුට වෙනස් වෙනවා. එතකොට ඒ ගල්වා තියෙන වර්ණය. එතකොට ප්‍රවේශ මාර්ගය. එතකොට ප්‍රවේශ වීමේ දොරටුව. එතකොට මේ අපි කියන රිසෙප්ෂන් එක කොතනද තියෙන්නේ? ඒ වගේම මේ සේවක සේවිකාදීන්ගේ ඇඳුම් පැළඳුම් මාරු කරන්න තියෙන තැන, ඔවුන්ගේ එන්නා වූ යතුරු පැදිය නවත්තලා තියෙන තැන. ඒ වගේම මේ අන්තසූත්‍ර තියෙන තැන. ඒතර මේකේ නිෂ්පාදන ධාරිතාවේ විකුණුම් අංශ කොහෙද? බෙදාහැරීම් අංශ කොහෙද? මිලට ගැනීම අංශ කොහෙද? ඒ වගේම අමුද්‍රව්‍ය ගබඩා කරලා තියෙන්නේ කොහෙද? සමහර තැන් අපි දැකලා තියෙන සක ඒකේ අවශ්‍ය නැති දේවල් ලට ලොට්ට මේ ඊසාන දිශාවේ සමහරට මඩු ගහලා ඒවට ගොඩ ගහලා තියෙනවා. සමහරට දිරාගිය යාන වාහන කොටස් පවා මේව එකතු කරලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ අන්න ඒ නොදැනුවත්ව වෙන්නා වූ දේවල් ප්‍රමාණය තමයි අපේ රටේ ව්‍යාපාර දියුණුවට තියෙන විශාලතම බාධා වෙන්නේ. ඉතින් ඒ තුළට පුංචි ප්‍රයත්නයක් දරලා මේ වාසු සංකල්ප උපයෝගී කරගත්තොත් අනිවාර්යෙන් අපේ රටේ ව්‍යාපාර ජාත්‍යන්තරයේ මට්ටම දක්වා යන්න පහසුවෙම පුළුවන් සල. ඔව් ආයතන දුරාවලියක් ගත්තාම නිසා මහත්මයා මේ ආයතනයක තියෙන බලතල බෙදිලා යනවා. ඒ බෙදිලා යන බලතල හරහා යම් කිසි කෙනෙක් වගකීම් යුතුකම් අස්ත කරනවා. දැන් අපිට කියන දැන් කළමනාකරු ආයතනයේ කීප දෙනෙක් ඉන්න පුළුවන්. මූල්‍ය කළමනාකරු විවිධාකාරයේ කළමනාකරු දුර තියෙන්න පුළුවන්. දැන් මේ අයත් මේ කරන රාජකාරී අනුව ක්‍රියාකාරකම් අනුව ඉන්න තැන අනුව යම් යම් වාස්තු ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සක දැන් අපි උදාහරණයට අපි ඔබතුමා කළමනාකරුවෙක් හැටියට සමහරලාට ඔබතුමා පිරිස් පාලනය කරනවා කියලා හිතන්නකො. ඒතර ඔබතුමන් ඉන්නේ වැරදි තැනක නම් ඔබතුමා අසුන්ගෙන සිටින්න. ඔබතුමාගේ කාර්යාලයේ තියෙන වැරදි තැනක නම්. ඒතර ඔබතුමාට මේ විශ්වය තුලින් එන්නා වූ ශක්ති ප්‍රභවයට වඩා වෙනස් දෙයක් ආරෝපණය වෙනවා නම් බොහෝ විට ආවේගශීලීත්වය.
ආවේගශීලීත්වය තුළින් ඔබතුමා ආවේගශීලීත්වයේ වෙන තරමට සමහර සේවක සේවිකාදීන් සමග තියෙන සම්බන්ධතාවය දුරස් වෙන්න. ඒතර සේවක සේවිකාදීන් අතර තියෙනව රැකියා තෘප්තිය නැති කරවන්න පුළුවන්. ඒතර මේ කළමනාකාරතුමා වෙනද පැය 8ක් වැඩ කරන ශක්තියට වඩා වැඩි වෙහෙසක් අරගෙන වැඩි හෙම්බත් වීමක් වෙන්න පුළුවන්. ඒතර අවසානයේදී එයා ලෙඩෙක් වෙන්න පුළුවන්. ඒතර ලෙඩෙක් වීම තුළ අවසාන ප්‍රතිඵලයේ බාධා ඇති කරන්නේ අවසානදීම මේ ව්‍යාපාර දියුණුවට. එතකොට නිවැරදි තැනක අසුන්ගෙන සිටිනවා නම් දැන් උදාහරණයක් ඇරෙද්දී ඔබතුමාට දාඩිය දානවා නම් ඔබතුමා ඉතා තදබර ඇඳුමක් ඇඳගෙන හිටියොත් අපි කියන්නේ සීතල රටකට අඳින්න උචිත ඇඳුමක් ඇඳගෙන නම් ඔබතුමා ඒ රැකියා ස්ථානයේ වාඩි ගත්තොත් ඔබතුමාට සුවපහසු ලෙසින් ඒ කටයුතු කරගෙන යන්න බෑ. ඉතින් මේ පුංචි දේ අපි නොසලකා හැරීම තුළ ඒ කළමනාකරුත් රැකියා තෘප්තිය නැති කරගන්නවා, සේවකාදීනුත් නැති වෙනවා. අවසාන ප්‍රතිඵලය ලැබෙන්නේ සමස්ත ව්‍යාපාරෙම ලාභය කියන තැනටපත්. ඔව්, දැන් අපිට කළමනාකරුවෙක් කිව්වම අපිට මැවෙන්නේ දැන් වර්තමානයේ ආයතනයක තියෙන ඉඩකඩ ප්‍රමාණය අනුව වීදුරු කාමරයක වෙන්න පුළුවන් ඕක ඇතුළටලා ඉන්න පුද්ගලයා. දැන් ඔබතුමා ආරම්භයේදී කිව්වා ආයතන ප්‍රධානියාගේ කාමරය මේ විදිහට තියෙන්න ඕනේ කියලා. දැන් වීදුරු ඉස්සරහිනුත් තියෙනවා, පිටිපස්සිනුත් තියෙනවා. දැන් මේ ඊ තත්ත්වය හොඳයිද? ඒක තමයි සගත මං කියන්නේ මොනවා හෝ වගකීමක් දරන කෙනෙක් නම් යම්කිසි මේ අපි ව්‍යාපාරයක් ගත්තොත් ඒකේ අපි කියන්නේ කොලම්ස් වගේ තියෙන කළමනාකාරීත්වයෙන් ඉන්නේ වීදුරු සහිත කාමරයක් පිට දාලා නම් මම කියන්නේ දෙපැත්ත ඉස්සරහ නෙමෙයි තමන්ගේ පිටිපස්සේ තියෙන රිෆ්ලෙක්ට් වෙන දෙයක් නම් වීදුරුවක් නම් අනිවාර්යයෙන්ම එයාගේ ශක්තිය කවදාවත් ඒ ව්‍යාපාරයට අරගන්න බෑ සත්. ඉතින් අනිවාර්යයෙන්ම එක්ක බිත්තියක් තිබිය යුතුමයි කළමනාකාරීත්වය. ඉතින් අද ඒක අපේ රටේ විතරක් නෙමෙයි දැන් විශේෂයෙන් යුරෝපීය රටවල වෙන එකක් තියා එංගලන්තේ පවා එයාලගේ ව්‍යාපාරික මුහුණත වෙනස් කිරීමේ හැකියාවක් නැහැ ගෘහ නිර්මාණ ශිල්පය එකම ආකාරයට සකස් කරන ඕන නිසා. නමුත් ඒ ව්‍යාපාරික ස්ථානවල ස්විස්තරලන්ත වෙන්න පුළුවන්, ප්‍රංශේ වෙන්න පුළුවන්, මේ හැම තැනකම අද මෙන්න මේ සිද්ධාන්ත උපයෝගී කරගෙන යනවා. මොකද ඒ කළමනාකරු සතුටෙන් නිරෝගීමත් භාවයෙන් හිටියොත් විතරයි ඒ ව්‍යාපාරයේ දියුණු වෙන්නේ කියන එක ඒගොල්ලෝ හොඳට දැනුවත් වෙන තියෙන නිසා. ඔව්, දැන් සාමාන්‍යයෙන් අපි ආයතන ප්‍රධානීක කාමරයක් ගත්තාම නිසන්ද මහත්මයා දැන් ඔබතුමා කිව්වා අනිවාර්යෙන් තමන් මුහුණලා ඉන්න පිටුපසට බිත්තියක් තියෙන්න ඕනේ කියලා. ඒක හරිනේ? එහෙම. හරි. එතකොට දැන් අපි දැකලා තියෙනවා බිත්තියට සමහර පින්තූර එල්ලලා තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ නැති වෙච්ච කෙනෙක් තමන් ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ පින්තූරයක් එයා නැත්තා එල්ලලා ඉවරලා ඒකට මල් මාලයක් දාලා තියෙනවා. ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මේ මේසක දැන් එතනදී අපිට ගොඩාක් දුරට මේ කියන්න බැරි අධික විශ්වාසය සමහර තමාගේ පියාගෙන් ලැබිච්ච ව්‍යාපාරේ ඒතර පියාණන්ට කරන ගෞරවයක් හැටියට ඒ වෙනි කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් බොහොම ඇලුම් කරන කෙනෙක් තමන් ඉඳපු සහෝදරයෙක් වෙන්න පුළුවන්. එවැනි දේවල් වලදී අහිතකරතාවයක් අපි දකින්නේ නැහැ. නමුත් දැන් විකෘති දැන් වෙස්මූණු වගේ දේවල් විකෘති මං කියන්නේ අර බිය උපද්දවන සුළු. එහෙම නැත්නම් සමහරවිට සමහර උදවිය අර පතුරුම් කෝපු හිස් කෝපු. එහෙම නැත්නම් හිස් වාජන මෙන්න මෙවැනි දේවල් මේ ආයතනයේ ප්‍රධානියගේ කාමරය තුළ තිබෙනවා නම් ඒ තුළට ඇවිල්ලා සාකච්ඡා කරන දේවල් තුළ ඵලදායිතාවයට වඩා සග හිස් දේවල් තමයි මේ ආයතනයට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි විසින් දැන කරන වැරදි සහ නොදැනෙන වැරදි කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් දැන කරන වැරදි හරි අවම කරගත්තොත් නොදැනෙන වැරදි වලට වාස්තු සිද්ධාන්ත උපයෝගී කරලා ප්‍රශ්න මග හරව ගන්න පුළුවන්. ඔව්, ආයතනයක් දියුණු වෙනවා කියන්නේ ආයතනයේ ප්‍රධානිය වගේම ඒ වටා ඉන්න පිරිසටත් යහපතක් වෙනවා කියන එක. ඒ යහපත හරහා විවිධ ආයතන ජයග්‍රහණයක් ලබනවා කියන්නේ මුළු රටටම යහපතක් වෙනවා කියන එක. දවසින් දවස ඔබේ ආයතනය ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දියුණු වෙන්න ඕන නම් ඔබ නොදකින පැති යම් තාක් දුරට ඔබ විශ්වාස කරනවා නම් ඒව දිහා ඇහැරලා බලන්න. මොකද ඔබේ යහපතට අපි පැහැදිලි කරන්නේ වාස්තු විද්‍යානුකූලව ඔබට හොඳ ප්‍රගතියක් ලබා ගන්න. නිශාන්ත මහත්මයා, අද දවසේ වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ආයිබෝන් කියලා සමුදෙනවා. අපි වාස්තු විද්‍යානුකූලව ව්‍යාපාරවලට තව මොනවද බලපෑම් වෙන්න ඕනේ කියන කාරණාව මේ බලපෑම් හරහා තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්නේ කෙසේද කියන දේ ඉදිරියට සාකච්ඡා කරනවා. කෙටි විරාමයකට යනවා. රැඳී සිටින්න හිර ටීවී සමඟ. සුබ දසනක් ඔබට වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා.
අදත් මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ වින්දනීය උදෑසනේ ඔබේ සුන්දරත්වය වෙනුවෙන් වෙන් කරන කාල වේලාව සුරූපි විශේෂාංගේ. අද සුරූපි විශේෂාංගේ අපි කතා කරන්න සූදානම් ඉන්නවා කොයි විදිහටද ඔබේ සම ඔබේ හිසකෙස් මේ ආදි වශයෙන් ඔබේ රූ සපුව රැකගන්නේ කියලා නැචරල් නිෂ්පාදන පෙළ හරහා. රුවැත්තියන් නොකියන රහස නැචරල් සමග අපි අද මේ එක්වන්නේ. ඉතින් මේ ගැන කතා බහ කරන්න අද අපිත් එක්ක සුපුරුදු විදිහටම එකතු වෙනවා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නිලෝකා කොඩිකාර මහත්මිය. ආයිබෝන් සුබදස්නක්. ආයිබෝන් සුබදස්නක්. නිලෝකා මේ සම රැකගන්නා කාරණේ ගැන කතා කරනකොට අද බොහොම වැදගත්ම අංගය වෙලා තියෙන්නේ සහ ජනප්‍රියම නිෂ්පාදනය වෙලා තියෙන්නේ රාත්‍රී පෝෂණ සත්කාරයන්. ඒ නිසා මම හිතනවා ඒ නිසා වෙන්න ඕන නැචරී වෙතිනුත් නිතරම ස්වභාවික දේවල් හඳුන්වා දෙන නැචරී වෙතිනුත් ඒ වගේම නිෂ්පාදනය හඳුන්වා දීලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. සම ගැන කතා කරනකොට අපි සුන්දරත්වය ගැන කතා කරනකොට අපි දැස්සර ගැන කතා කරනට අනිවාර්යයෙන්ම සම ගැන කතා කරන්න බෑ. මොකද අපි ශරීරයේ වැඩිපුරම තියෙන ඉන්ද්‍රිය තමයි සම. ඉතින් මේ ඉන්ද්‍රිය රැක ගැනීම තමයි අපි සුන්දරත්වයට ප්‍රධාන හේතුව වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපි ලස්සනට ඉන්න නම් සම නිරෝගීව තියෙන්න ඕනේ. ඒත් එක්කම සමේ ඇතිවන ලැපකැරල් පිග්මන්ටේෂන් ඒ වගේම සමේ තියෙන සුන්දරත්වය නැතිවිලා යනවා ගිලිහිලා යනවා මේ දේවල් තුලින්. කියන්නේ පිම්පල්ස් ඇතිවීම ඇක්නී ඇතිවීම මේ කාරණා තුලින් ගොඩක් මානසිකව දුක් දෙනවා. ඉතින් අපි ලස්සනයි කියලා අපි හැමෝම අහගන්න කැමති. ඉතින් හැමෝම කැමති සුන්දරව ලස්සනට ඉන්න. මේකෙන් ප්‍රධානම කාරණේ වෙන්නේ පිරිසුදු සිටීම. ඉතින් පිරිසුදු සිත ඉන්න කෙනෙක්ට අපි හැම වෙලෙම හරි ආලේපන නිවැරදි ආලේපන අපි සමමත ආලේප කරන්න ඕනේ. නිවැරදි ආලේපනයක් සමමත ආලේප කිරීම මගින් තමයි අපිට පුළුවන් වෙන්නේ නිරෝගී ලස්සන සුමුදු ලස්සන අපිට පුළුවන් වෙන්නේ ලස්සන සමක් ලබා ගන්න. ඉතින් මේ නිරෝගී සම ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම නැෂරී නයිට් නරිෂින් ඔයිල් එක අපිට කතා කරමු. ඉතින් නයිට් නරිෂින් ඔයිල් එක මේ වෙනකොට අපි විටමින් ඊ සාරය ජොජොබ සාරයත් එක්කටි කොටගෙන නිෂ්පාදනයේ තත්ත්වයට පත් කරලා තියෙනවා මේ වෙනකොට නැෂරී එන්නෙන් උනාමේ. ඉතින් මේ නැචරි ඇප්‍රිකැප් එක රාත්‍රී කාලේදී ආලේපන කරන ආලේපනයක් විදිහට තමයි උගලට හඳුන්වා දීලා තියෙන්නේ. මේ ආලේපනයේ විශේෂත්වය වෙන්නේ පිග්මන්ටේෂන් තත්ත්වය ඒත් එක්කම සමේ වියපත් බව. මම හැමදාම කියනවා වගේ අපි ලස්සනට සුන්දරව ඉන්න ආලේපන වර්ග ගොඩාක් අපිට ඉවහල් වෙනවා. 75% වමන මේක අපිට ඉවහල් වෙනවා. ඒත් එක්කම අපි දිනපතා අවශ්‍ය ප්‍රමාණයට වතුර බීම, එළළු වර්ග කෑම, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පළතුරු වර්ග මේ දේවලුත් අත්‍යවශ්‍යයි අපේ සුන්දරත්වය රැකගන්න. ඉතින් ඒ තුලින් අපිට එන්නෙන්ව අමතක කරන්න බෑ අපේ නයිට් නර්ෂින් ඔයිල් එක. මේක රාත්‍රී කාලේදී අපි ඇප්‍රිකැප් එකක් විදිහට ආරම්භ කළා. උදේ කාලේදී අපිට පුළුවන් නම් හොඳින් හොදා ඉවත් කරන්න. ඔගලන්ගේ සම ලස්සනට, ඒ වගේම පැහැපත්ව, ඒත් එක්කම නිරෝගී සමක්. අපි හැමෝගෙම හිණේ වෙන්නේ ලස්සන පැහැපත් සමක් වගේම නිරෝගී සමක්. ඉතින් නිරෝගී සමක් ලබා ගන්න අනිවාර්යයෙන්ම නයිට් නර්ෂින් ඔයිල් එක පාවිච්චි කරන්න මතක තියාගන්න. දැන් මේ විදිහට නයිට් නර්ෂින් ඔයිල් එක පාවිච්චි කරලා මුහුණ සුන්දර කරගන්නට පුළුවන්. දැන් ක්‍රීම් වර්ග භාවිතා කිරීමේදී නිලුක හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ මුහුණට සහ බෙල්ලට තමයි මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ. හැබැයි අත්පා ගැන තියෙන සැලකිලිමත් බව අඩුයි. ඒ නිසාම මුහුණට වඩා අඳුරු පැහැයක් ගන්නවා තමයිගේ අත්පා. මේකට විසඳුමක් තියෙනවද? ඕ ඒක අනිවාර්යයෙන්ම අපි දැකලා තිනවා මුහුණට වැඩි අත්පා වුණ කෙනෙක්ගේ කළු වෙන්න ප්‍රවණතාවය වැඩි. මේ ප්‍රවණතාවය වැඩි වෙන්න හේතුව වෙන්නේ අපි ගොඩක් වෙලාවට ඩ්‍රයිව් කරනවා, එහෙම නැත්නම් අපි අවුවට ගොඩක් අපි අවුවට යෑමේදී පිළිසීමට ලක් වෙනවා. ඉතින් අත් විවර ඇඳුමක් ඇඳගෙන අවුවට ගියාම අවුවෙන් පිළිසීම අපිට වළක්ව ගන්න අමාරුයි. ඉතින් මේක අපිට යම් තාක් දුරට අපි හැම වෙලෙම අපි පුරුද්දක් විදිහට අපි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම රාත්‍රියේදී ආලේප කරන්න, රාත්‍රී කාලේදී අපිට පුළුවන් විටමින් E ආලේප කරන්න, ඒත් එක්කම බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම බොඩි ලෝෂන් එක දවල් කාලයේදී දවසට දෙපාරක් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් අපේ බොඩි ලෝෂන් වර්ග තුනක් නැචරලි විදිහට හඳුන්වා දීලා තියෙනවා. ස්ට්‍රෝබෙරි බොඩි ලෝෂන් එකත්, ඒත් එක්කම ඇලෝවෙරා බොඩි ලෝෂන් එකත්, ඒත් එක්කම අපි තියෙනවා ෆයානස් බොඩි ලෝෂන් එකක්. මේ ෆයානස් බොඩි ලෝෂන් එකේ විශේෂත්වය වෙන්නේ මේක ගොඩක් සුදු වෙන්න. ඒ කියන්නේ සම අවපහ වෙලා තියෙනවා නම්, අඳුර වෙලා තියෙනවා නම්, හිරු කිරණ මගින් මේක පාවිච්චි කරාම ගොඩක් අපිට සුදු වෙන්න පුළුවන්. ඒකම මිල්ක් ඇන් හනි බොඩි ලෝෂන් එකක් අපි තියෙනවා. කිරි සාරයත් මීපෙන් සාරයත් එකටිකට නිෂ්පාදනය කරපු මේ බොඩි ලෝෂන් එකෙන් අනිවාර්යයෙන්ම සමේ වීදි බව, ඒත් එක්කම සමේ පැහැපත් බව වැඩවෙනවා. ඉතින් අපිට පුළුවන් දවසට දෙපාරක් මේ ආලේපනය ආලේප කරන්න බොඩි ලෝෂන් එකක් විදිහට. මේක අපි පුරුද්දක් විදිහට තියාගන්නවා නම් අපේ අත්වලට සහ කකුල්වලට ආලේප කරන්න අනිවාර්යයෙන්ම අපේ සුන්දරත්වය අපිට පුළුවන් ගිලිහිලා යන්න දෙන්න එපා. අපේ සුන්දරත්වය, අපේ සුන්දරත්වය අපි හැමදාම රැක ගන්න ඒක අනිවාර්යයෙන්ම අපි අවශ්‍ය දේවල් අවශ්‍ය තැන්ටි, ඒ කියන්නේ
නිෂ්පාදන වර්ග මුහුණට ගන්න අලෙපනේ විදියටත් ඇඟට ගල්වන අලෙපනේ විදියටත් පාවිච්චි කරන මතක තියාගන්න. එතකොට අපි සුන්දරත්වයේ කවදාවත් අපිට ගිලිහිලා යන්නේ නැහැ. Naturally පිළිබඳව අපිට තවදුරටත් දැනගන්න මාර්ගයක් තියෙනවා ලිපිනේ සහ දුරකථනක මම මතක් කරන්න. Naturally නම්බර 65 කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත අත්තිරිය දෙහිවල දුරකථන අංක 077 0037 304 077 368 1680 0114 385 904. Then මේ විදිහට ක්‍රීම් වර්ග භාවිතා කරලා රෝසප්පු රැක ගන්නට පුළුවන්. දැන් අපි NNO පිළිබඳවත් කතා කළා. දැන් NNO භාවිතා නොකරන කෙනෙකුට රාත්‍රියේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් වර්ගයක් ගැන ඔබතුමිය එක වතාවක් මතක් කළා. අපි ඒක නදත් මතක් කරමු මේ ක්‍රීම් වර්ගය ගැන. රාත්‍රී පෝෂණ සත්කාරයේ නයිට් නරිෂින් ඔයිල් එක පාවිච්චි කරන්න නැති අයට පාවිච්චි කරන ක්‍රීම් එකක් තියෙනවා නයිට් ක්‍රීම් එකක්. විශේෂයෙන්ම මේකේ තියෙන ඇලිගේටර් පෙර සාරය. ඇලිගේටර් පෙරත් විටමින් E සාරයත්. ඉතින් අපි පුරුග්‍රාම් යවුනේ විටමින් E තියෙන නිසා අපි හැම නිෂ්පාදනයකම විටමින් E පාවිච්චි කරන හේතුව වෙන්නේ තියෙන සමේ තියෙන වීඩියෝ බව සමේ තියෙන පැහැපත් බව සමේ තියෙන නිරෝගීකම රැකගන්න අනිවාර්යම විටමින් E වහල් වෙන නිසායි. ඉතින් මේ විටමින් E සාරයත් ඇලිගේටර් පෙර සාරයත් එක්කත් ගගෙන අපි නයිට් ක්‍රීම් එකක් අපි නිෂ්පාදනය කරනවා නැචරල් නයිට් ක්‍රීම් නමින්. ඒකත් ෆයර්නස් ක්‍රීම් එකක්. ඒකත් මතක තියාගන්න අපි හරි කැමති ටිකක් පාට අපේ ඇති කරගන්න සමේ පහය වැඩවන්න. ඒත් එක්කම ඩේ ක්‍රීම් එකක් තියෙනවා UV ප්‍රොටෙක්ෂන් එකක් තියෙන. මේත් එක්කම මේ ක්‍රීම් දෙක එකට තමයි එන්නේ. රාත්‍රී කාලෙදී අපි ආලේප කරනවා නම් නයිට් ක්‍රීම් එක, දවල් කාලෙදී ඩේ ක්‍රීම් එකක් ගන්න තමතක කරන්න එපා. ඒතර තමයි අපි සම අපිට රැක ගන්න පුළුවන් වෙන්නේ. අවුෙන් පිලිස්සීම වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. මේ දේවල් මේ විදිහට පාවිච්චි කරොත් තමයි ක්‍රීම් එකකින් ලැබෙන ප්‍රතිඵල, ආලේපණයකින් ලැබෙන ප්‍රතිඵල හරියට ලැබෙන්නේ. ඉතින් අපිට රාත්‍රී පෝෂණයේ සත්කාරය අපි ආලේප කරාට පස්සේ දවල් කාලෙදී අපි ක්‍රීම් එක පාවිච්චි කරන්නේ නැත්තම් සම පිලිසීමට ලක් වෙන්න පුළුවන්. ඒත් එක්කම සම වේදි බව වැඩි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක පුරුද්දක් විදිහට අපිට දවල් කාලෙදිත් පාවිච්චි කරන්න පුළුවන් නම් ක්‍රීම් එකක් අපිට පුරා නිරෝගී ලස්සන සමක් අපිට අනිවාර්යයෙන්ම මේන්ටේන් කිරීමේදී මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දවල්ට ආලේප කිරීම ඒත් එක්කම බුඩ් ලෝෂන් එකක් පාවිච්චි කිරීම තමයි ලස්සන සුන්දරත්වය ගැන ඇඹලීම හිතනවා නම් මේ දේවල් අපි හිතට අරගෙන අපිට පුළුවන් නම් ආලේප මාර්ග පාවිච්චි කරන්න නැචරල් විදිහට උගලන්ට පුළුවන් ලස්සන ඒත් එක්කම නිරෝගී සමක් ලබා ගන්න. ලස්සන කියන කාරණේදී නිරුක සම වගේම හිසකෙසුත් හුඟක් වැදගත් කාරණයක් වෙනවානේ. ඒ නිසා මේ හිසකෙස් රැක ගැනීම වලින් තියෙන මේ තෙල් වර්ගය ගැනත් අපි කතා කරමු. නැචරල් ඔයිල් එක ගැන කතා කරමු. සුන්දරත්වය එහෙම නැත්නම් අපි ලස්සන ගැන කතා කරනකොට හිසකෙස් ගැන කතා කරන්න බෑ. අපි සම ගැන කතා කරා. ඉතින් ඒ වගේම නිරෝගී කෙස් කරඹක් තමයි හැමෝගෙම සිහිනේ වෙන්නේ. පොණ්ඩේ යනවා නම් අකලට හිසකෙස් පැසෙනවා නම් හිසුරි ඇතිනම් ඒ හිසකෙස් වල ඇත්තට අපි හැම වෙලෙම හිතන්න ඕනේ නිරෝගී හිසකෙස් කොහොමද ලබා ගන්න කියලා. ඉතින් නිරෝගී හිසකෙස් ලබා ගන්න නම් ඈත අතීතයේ ඉඳලා අපි දන්න තෙල් වර්ග තමයි අපි කුණ්ඩාලිප කරේ. ඉතින් මේ වෙනකොට වැඩි දියුණු කළ නැචරල් ඉතින් 7 herbs කියලා hair oil එකක් හඳුන්වා දීලා තිනවා. මේකේ විශේෂයෙන්ම අඩංගු වෙන්නේ ස්වභාවික ගුණ හතක්. උල්හාල් ඒ වගේම පොල් තෙල් කියන්නේ ගොඩාක් කොනිටෝන් දෙයක්. මේකේ පොල් තෙල් අඩංගු වෙනවා. ඒත් එක්කම කරපිංචා, සැවන්දරා මේ දේවල් එකතු කරගෙන තමයි ආයුර්වේදයේ වට්ටෝරුවක් අනුව සකස් කරපු තෙල් එකක් තමයි අපි ගාව තියෙන්නේ. නැචරල් 7 herbs කියන hair oil එක. මේක අපිට පුළුවන් නම් සතියේ 3 වතාවක්වත් ආලේප කරන්න අකලට හිසකෙස් පැසීම. මේ වගේම ලස්සන අපි හැම වෙලෙම කැමති ලස්සන වගේම නිරෝගී කෙස් ලබා ගන්න. ඉතින් අපි හැම වෙලෙම හිසකෙස් පෝෂණය කරන්න ඕනේ. හිස් කබල පෝෂණය කරන්න ඕනේ. හිස් කබල පෝෂණය කරන්න නම් අනිවාර්යයෙන්ම ස්වභාවික වර්ග වලින් යුත් hair oil එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් නැචරල් hair oil එක අපිට පුළුවන් නම් පාවිච්චි කරන්න අඩුම තරමේ සතියේ 3 වතාවකත් අපිට පුළුවන් නිරෝගී හිස් කබලක් අපිට ලබා ගන්න. කියන්නේ උදේ වරුවේ මේ තෙල් වර්ගය භාවිත කරලා නෑම තමයි ඔබ කියන විදිහට හොඳම සත්කාරය වෙන්නේ. අනිවාර්යයෙන්ම. මොකද ඒත් එක්කම අපිට තව දේවල් කරන්න පුළුවන්. අලිගැටි පේර පාවිච්චි කරන්න පුළුවන්. කුණ්ඩිට ආලේප කරන්න පැක් එකක් විදිහට ඒත් එක්කම කැරට් පාවිච්චි කරන්න පුළුවන්. කැරට් එක පල්ප් එකක් වගේ හදලා අපිට පුළුවන් කුණ්ඩිට ආලේප කරන්න. මේ දේවල් කරන ගමන් 7 herbs එක පාවිච්චි කරනවා නම් තවදුරටත් අපිට පුළුවන් නිරෝගීකම යුත් කුණ්ඩේ කැඩලා යනවා නම් පල් දෙවිලු නම් මේ දේවල් ගැනත් අපි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඉතින් කුණ්ඩේ කැඩලා යාම ගොඩක් හැර තියෙන ගැටලුවක්. ඒත් එක්කම හරි ෂැම්පු එකක් පාවිච්චි කරන්න තෝනේ. අපේ නැචරල් තුල තියෙනවා ග්‍රීන් ඇපල් ෂැම්පු එකත් ඒ වගේම ඇලෝවෙරා ෂැම්පු එකත් කියලා ෂැම්පු වර්ග දෙකක්. මේ ෂැම්පු දෙකෙන් අපිට පුළුවන් නම් කොණ්ඩේ නිසියාකාර පිරිසිදු කරගන්න ඕන තවත් මම එක් දෙයක් කිව්වා hair oil එක වගේම ෂැම්පු එක. ෂැම්පු එකත් ඉතා වැදගත් වෙනවා නිරෝගී කෙස් අපිට ලබා ගන්න. අනිවාර්යයෙන්ම හිස කෙස් සඳහා සුදුසු වෙන විදිහට
හිස් කෙස් වල තියෙන වර්ගය අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට තියෙන ගැටලුව මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. මේ ගැටලුවට අපි විසඳුම දෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් අපි හිතන්න පුළුවන් තව ටික කාලයක් ගිහලා කුණ්ඩේ ඉදෙන්න තියෙන කෙනෙක් නම් අපි අනිවාර්යයෙන්ම කුණ්ඩේ අපිට ඉදෙන එක අකටිස කෙස් පැසීම අපිට වළක්වන්න බෑ. ඉතින් මේ වළක්වන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම අපිට පුළුවන් ඒක පාලනය කරන්න. අනිවාර්යයෙන්ම 7 herbs එකත් natural shampoo එකත් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ දේ පාලනය කරගන්න. ඔන්න ඔය විදිහට තමයි natural නිෂ්පාදන හරහා ඔබ සමරක ගන්නට ඒ වගේම ඔබ හිස කෙස් හොඳ කලුවන් නිරෝගී හිස කෙස් කලමක් ලබා ගන්නට අවස්ථාව තිබෙන නිසා ආරාධනා කරන ඔබට භාවිතා කරලා බලන්න ඔබ අත්හදා බලන්න මේ නිෂ්පාදන ඔබට සුදුසුද සාර්ථක ප්‍රතිඵල ලැබෙනවද කියලා. ඉතින් අපිට සමගන්න වෙලාව ඇවිල්ලා තියෙන නිසා මේ කතා බහ නිමා කරන්නේ සූදානම් වෙන්නේ. ඊට කලින්ම මතක් කරන්නම් නැවතත් ලිපිනේ සහ දුරකථන අංක ඔබට ලිපිනේ නැචරි නම්බර 65 කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත අත්තිඩිය දෙහිවල දුරකථන අංක 077 077 දවසේ බදාදා වින්දනීය උදෑසනේ හංසවිල විශේෂාංගය ආරම්භ කරන සූදානම් වෙනවා සුරංගී සුබෝදසනක් වේවා සුබෝදසනක් ගියේ සතිය අපි කතා කරපු මාතෘකාවමයි මේ සතියත් කතා බහ කරනවා කියලා අපි පොරොන්දු වුණේ දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්න උනේ කොහොමද කොතනද වැරද්ද පසුගිය සතිය අපි ගොඩක් කරුණු කතා කරා විශේෂයෙන්ම අපි පසුගිය දින කිහිපය දිහා පසර හැරිලා බැලුවොත් එහෙම ඒ දින කිහිපය තුළ කතා බහට ලක් කළ යුතු තැනකට මේ සමාජයේ යම් යම් දේවල් සිද්ධ වෙලා තිබුණා. එවැනි කාරණාවක් පිළිබඳව මූලික කරගෙන අපි කතා කරා විශේෂයෙන්ම ඔබට මතක ඇති පසුගිය දිනක දරුවෙක් විසින් Tamange පියාණන්ට සැලකූ අන්දම කොහොමද කියන එක පුවත්පත් වගේම විද්‍යුත් මාධ්‍ය බොහොම හොඳින් වාර්තා කළා. ඉතින් ඒ කරුණ පදනම් කරගෙන තමයි අපි කතා බහ ආරම්භ කළේ. ඉතින් අද දවසේදී මේ මාතෘකාව දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි නේද? ඔව්. ඉතින් අපි වෙනද වගේම තමයි ආරාධනා කරේ ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මානව විද්‍යා උපදේශක මනෝ වෛද්‍ය කමලිස් ජයසේකර වෛද්‍යතුමාට. අයිබෝන් සුබදාසන. අයිබෝන් සුබදාසන. ඒ වගේමයි නීති ආධාර කොමිසම් සභාවේ නීති නිර්දාපී නීතිජ සජීවනී අභිකෝන් මහත්මියට. අයිබෝන් සුබදාසන. අයිබෝන් සුබදාසන. හරි. මාතෘකාවට අපි ආරම්භයක් ගමු අද දවසට. වෛද්‍යතුමනි අපි පසුගිය සතියේ කතා කරා මේ දෙමාපියන්ට දරුවන් සලකන්න ඕනේ කොහොමද? අද කාලේ දරුවන් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න පදනම් වෙන හේතු මොනවද? ඇයි එහෙම වෙනස් වෙන්නේ? සහ ඒකින් මිදෙන්නට නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව කතා කරා. ආගම දහමත් එක්ක ජීවත් වීම කියන කාරණාවට හැම වෙලේම මුල් තැනක් දෙන එක වටිනවා. මේ කාරණාවෙදිත් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ලා තිනවා. ආගම දහමත් එක්ක ජීවත් වෙන කියන කාරණාව. ඉතින් මම හිතනවා දැන් මේක අපි කොච්චර තේරුම් ගත්තත් වර්තමානයේ මේ ජීවන රටාවේ යම්කිසි අර්බුදයක් තියෙනවනේ හැමෝම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ මුදල් හම්බ කරන්න. මුදල මත හැමදේම පදනම් කරගෙන මුදලට මහා විශාල බලයක් ලබා දෙමින් කටයුතු කරනවා. ඒ තුල මනුස්සකම් දියාරු වෙලා යනවා. ඒ තුල මේ ප්‍රශ්නේ ගොඩනැගෙනවා. ඉතින් දැන් මේ තත්ත්වය කොහොමද අපි වටහාගෙන සබුද්ධික ජනතාවක් විදිහට මේ රට තුල ජීවත් වෙන අර මම නිරන්තරයෙන්ම කියන වාගේ බුදුදහම මූලික කරගත්ත මූලික ආගමක් විදිහට අදහන ජාතියක් විදිහට මේ මුදලට මුල් තැනක් දීලා දෙමාපියන් පවා අමතක කරන සමාජයක් ගොඩනැගින්න අපිට මොකද්ද වැරදිලා තියෙන්නේ අතට? ඔර නිතා හොඳයි. මොකද දැන් මේ වෙලා තියෙන්නේ ඔබේ ප්‍රශ්නය හොඳයි කියලා කිව්වේ. අපි සාමාන්‍ය ජීවිතය තුළ අපි සැබවින්ම යා යුතු තැන පිළිබඳ නැත්නම් ඔකට මේ ජනප්‍රිය වචනේ ටාගට් කියලානේ කියන්නේ දැන් මේ ඉලක්කය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ අපි පොදුවේ ගත්තොත් එහෙම දැන් මාස්ලෝ කියන විදිහටත් අපේ අවසාන බලාපොරොත්තුව මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අපේ අවසාන බලාපොරොත්තුව අපේ ආත්ම සාක්ෂාත්කරණය මෙන්න මෙතෙන් යන ගමනේදී කියනවා ඉතා පැහැදිලිව මිනිසුන්ට අපි ආහාර වශයෙන් නවතනක් ඕනේ ආරක්ෂාව ඕනේ එතකොට මේ ටික සපුර ගන්නනේ අපි මේ දඟලන්නේ දැන් බොහෝසෙන් වැඩ කරලා මහන්සිලා ඔක්කොම බලනකොට වෙලාවට ඉඳගෙන කාලා නැහැ නිදහසේ ආහාරයක් අනුභව කරලා නැහැ ලොකුවට ගේ හදලා දිනා ඕක ඇතුලේ ඉන්න වෙලාවක් නැහැ නිදහසක් නැහැ එතකොට අපේ මිනිසුන් අපේ අය නේද කියලා අපිත් ඒගොල්ලොත් එක්ක අඩු ගන්න එකට වාඩි වෙලා කෑම වේලක් ගන්න තියා තේ එක උගුරක් බොන්නවත් වෙලාවක් නැති කරගෙන
දැන් අපි කොහේ ගිහිල්ලාද මේ නතර වෙන්නට හදන්නේ මේක පිටුපස්සේ තියෙනවා අපේ නොනවතින ආශාවක් මහා බරපතල තෘෂ්ණාවක් පිළිබඳ දෙයක් කවදාවත් අපි ලබාගත් දෙයකින් සෑහීමකටපත් වීම කියන తත්වය අමතකම කරලා දාලා අපිට ළඟාවිය නොහැකි වූ ඉලක්ක ගැන පවා සිහිනමවාගෙන අපි කතාවට කෝතර හැල්මේ දුවන තත්වයකටපත් වෙලා තියෙනවා මේකට නම් නවතින්නම සිද්ධ වෙනවා මොකද හේතුව මට පොඩි සිද්දක් කියන්න අවසර දෙන්න අපි පොඩ ආගම දහමත් එක්ක යන නිසා අඟුලිමාල නැමැති කතාන්දරය එක අපිට මතක් වෙන අඟුලිමාල කියන්නේ ඉතාලි දරුණු මිනිස්සු දෙර ඇඟිලි කපපු කෙනෙක් බුදුන් වහන්සේ එනවා මෙයාව මේ අධ්‍යාත්මික පරිසරයට ගන්න. එතකොට බුදුන් වහන්සේ ගමන් කරද්දී අඟුලිමාල පස්සෙන් පන්නන් එනකොට ඔහු කඩුව අමෝරා ඇවිල්ලා ළඟට එන්න බැරි වෙනවා. එතුමගේ තිස්සම් බලයක් නිසා. එතකොට ගමන් කරන බුදුන් ළඟට නැවතිලා අඟුලිමාල කියනවා මහාන හිටුව කියලා. නවතින්න කියලා කියනවා. හැබැයි ගමන් කරමින් ඉන්න බුදුන් වහන්සේ කියනවා මම නැවතී සිටිමි ඔබ නවතින්න කියලා. එතකොට අඟුලිමාලයන් කල්පනා කරනවා මේ මමයි හිටගෙන ඉන්නේ මෙතන නැවතිලා ඉන්නේ ගමන් කරමින් ඉන්න මේ ශ්‍රමණයන් කියනවා මට නවතින්න කියලා මෝ බුරුත් කියනවා අය කියලා. එතකොට මේ ගැන නීතිගිදු බිනී අහනකොට බුදුන් වහන්සේ කියනවා අඟුලිමාල මම මේ දෙපයින් ගමන් කරමින් සිටියාට මම සසර නවත්තලා තියෙන්නේ. ඔබ ඔතන හිටගෙන හිටියාට ඔබ සසරේ දුවන එක නවත්තලා නැහැ. මේ සසරේ දුවන එක නවත්ත ගන්නට ඕනේ. අපි ධර්මය කියන එක නිකම්ම නිකම් වඳින දෙයක් බාටපත් කරගෙන හරියන්නේ නැහැ මේක අපි ප්‍රායෝගිකව ගන්න ඕනේ මොකද විශේෂයෙන් මේක මම කැමතියි මේ ආගම දහම කියන එකෙන් තොරව විද්‍යාත්මකව ගන්න මේව ඇතුළ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙනවා සිද්ධාන්තයක් තියෙනවා අපිට කියලා දීලා තියෙනන්නේ දේව බලි රාජ බලි ඥාති බලි ඥාතින්ට අපි කළ යුතු දෙයක් තියෙනවා එක්තරා අවස්ථාවක ඔය වගේම තම පියාට නොසලකූ පුත්‍රයෙක් පිළිබඳව බුදුන් වහන්සේට ආරංචි වුණාම ඔහු කියනවා මේ ගැන සභාවක ගිහිලා කතා කළා එක්තරා තැනකදී පැහැදිලිව ධර්මයේ කියනවා මොනම හේතුවක් හෝ සාධාරණීකරණය කළ නොහැකි කෙනෙකු අවසාන තත්වයකට පත්වන මොහොතකදී වෙන විවේචන නැහැ වෙන තර්ක නැහැ වෙන කතා නැහැ අපි ගිනනුන්ට සත්කාරය කළ යුතුයි කියන දරුවන් ලෙස දෙමාපියන්ට හේතු විරහිතව සැලකිය යුතු අවස්ථාවක් එළඹෙනවා අන්න ඒ වෙලාවේදී අපි සලකන්නට ඕනේ ඒකට කාරණාවක් නැහැ කාටවත් ඒකට හේතු කියන්න බෑ. එතකොට අපි එදා කිව්වා වගේ දෙපැත්තට කරුණු තියෙන නමුත් අපි මතක තියන්නට ඕනේ මේ ධර්මක අපිට උගන්වන දේ අධ්‍යාත්මිකයි. අපි මේකෙන් දුරස් වෙන්න බෑ. අපිට පේනවා අපි වැරදි මතවල එල්ලෙනවා කියලා සමහර තැන්වලින් ගැලවෙන්න හදනකොට අපි ගැලවිලා තියෙන පැවති යුතු මතයෙන් හැබැයි එල්ලිලා තියෙන වැරදි මතයක. මෙන්න මේ ගැන අපි බුද්ධිමත් ලෙස කල්පනා කර යුතුමයි. මෙන්න මේක අපිට වැරදිච්ච තැනක් ලෙසත් පේනවා. ඒ වගේම දැන් සමහරක් වෙලාවට දැන් දීපල තියනකන් දීපල ටික ලියලා දෙනකන් දරුවෝ හොඳට සලකන පිරිසකුත් ඉන්නවනේ සමාජයේ. දැන් මම කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් දීපල ලියනකන් දරුවෝ ඉන්න දෙමාපියද ගොඩාක් සන්තෝෂෙන්. ආච්චි 100ට වැඩිය කෙනෙක් නැහැ එතකොට ඒ ගෙදර. හැමදේම අම්මගෙන් තාත්තෙන් අහලා තමයි කරන්නේ. දැන් මේ දීපල ලියලා දුන්නට පස්සේ තමයි උන ප්‍රශ්නේ පටන් ගන්නෙ. දැන් මෙහෙම එළවෙන දෙමාපියන්ට නීති පිළිසරණක් තියනවද? සමහරකට මම අහලා තිනවා සමහර දෙමාපියෝ කියනවා අපෝ දරුවෝ ගැන අපි දන්න නිසාම පරාණ භුක්තිය තියලා තමයි මේවා කරලා තියෙන්නේ කියලා. මේ පරාණ භුක්තියෙන් දෙමාපියන්ට ලැබෙන වාසිය මොකක්ද? ඔව් සුරංගි දැන් ඔබ ඇහුවා වගේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය කියනවා වගේ දෙමාපියන්ට සියලු සැලකීම් කරලා දරුවන් විසින් තමන්ට දීපල තමන්ගේ නමට ලියා ගන්නවා. සමහර අය මේ දෙමව්පියොත් හිතනවා තමන් මැරෙන්න කලින් අවසන් හුස්ම පොද යන්න කලින් තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ දරුවන්ට. කැමැත්තෙන්ම වුන් තමන්ගේ දීපල සිළු දේවල් පවරනවා. මොකද සමහර අය කැමති මේ දේවල් වලින් නිදහස් වෙන්න. හැබැයි අපිට නීතිඥවරුන් විදියට විශේෂයෙන්ම නීති ආධාර කොමිෂන් සභාවන් වලට එන දෙමව්පියන්ගේ තත්ත්වය ගැන නම් සතුටු වෙන්නට බෑ. සමහර අය එන්නේ තමන්ට තිබුණු එකම දේපල තමන්ගේ දරුවන්ට ලියලා. සමහර වෙලාවට ඔබ කිව්වා වගේ ජීවිත භුක්තියවත් තියාගෙන නැහැ. මොකද මෙතනදි වෙන්නේ සුරංගි දැන් අපි බොහෝ වෙලාවට ජීවිත භුක්තිය තියාගෙන ලිව්වට ආපහු දරුවෝ ඇවිල්ලා කියනවා අනේ අම්මේ ඕක ලිව්වත් නොලිව්වා වගේ අනේ තාත්තේ දැන් බැංකු ණයක්වත් ගන්න බෑ ඔගලන් ජීවිත භුක්තිය තියාගෙන ලිව්වහම. ජීවිත භුක්තිය කියලා කියන්නේ ඇත්තටම තමන් ජීවත් වෙලා ඉන්නකන් ඒ දෙමව්පියන්ට තමයි අයිති. දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ තමයි දරුවන්ට අයිති වෙන්නේ.
ඒ කියන්නේ දෙමව්පියන්ගේ අවසරය නැතුව උකස් කරන්න බදු දෙන්න විකුණන්න මේ දේවල් කරන්න බෑ. නමුත් අර මේ දැන් කලින් රුවන් කිව්වා වගේ දරුවෝ ඉන්නේ විශාල වශයෙන් මේ ආර්ථික යුද්ධයක. ඔවුන් ණයක් හරි අරගෙන Tamange අභිවෘද්ධිය සලස ගන්න තමයි බලන්නේ. මේ අවස්ථාවේදී ඔවුන් දෙමව්පියන්ට ඇවිල්ලා කියනවා අම්මේ ජීවිත භුක්තිය අයින් කළාම මට දේපළ දෙන්න නැත්තම් මට මේ දේ කරන්න බෑ. මේ අරමුණට යන්න බෑ කියලා. ඉතින් දෙමව්පියොත් හැම වෙලෙම දරුවන්ගේ අභිවෘද්ධිය බොහෝ වෙලාවට ප්‍රාර්ථනා කරන්නේ. ඔවුන් මේක නිසා තමුන්ගේ ජීවිත භුක්තියවත් නැතුව දේපළ ලියනවා. හැබැයි ඊට පස්සේ දරුවෝ කරන්නේ දැන් ඉතින් අවලංගු කාසියක්. දෙමව්පියන්ගෙන් කිසි වැඩක් නැහැ. ගන්න තියෙන දේවලුත් ගත්තා. ඉතින් මං කියන්නේ මේ මානසිකත්වයේ හරි කියලා. අපි හැමෝම සමාජයක් විදිහට අලුතෙන් සාකච්ඡාවක් ආරම්භ කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ මාධ්‍ය හරහා මේ අපේ සමාජ සම්බන්ධතා කොහොමද නැවත ප්‍රතිසංස්කරණය කරගන්නේ? අපි කොහොමද මීට වඩා හොඳ තැනකට අපේ සම්බන්ධතා අරන් යන්නේ කියන දේවල් ගැන අපි නැවත කතා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ වැඩසටහන් උනත් වැදගත් වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී දරුවෝ කරන්නේ ඊට පස්සේ දෙමව්පියන්ට සලකන එක අතහරිනවා. සලකන එක අතහරිනවා විතරක් නෙමෙයි, ඔවුන්ට නොයෙකුත් හැරස්මන්ට්, නොයෙකුත් කෙනහිලිකම්, තාඩන පීඩන කරනවා. ඉතින් අන්තිමේදී ඒක නිසා තමයි අපේ වගේ රටකට අද වෙනකොට දෙමව්පියන්ව මහලු නිවාසවලට දාන තත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මට යම්කිසි අත්දැකීමක් තියෙනවා. මේ මහලු නිවාසයේ ඉන්න අය සමහර වෙලාවට කියනවා අපි ගෙවල් වල ඉන්නවට වඩා සතුටින් මෙතන ඉන්නවා. මොකද අප හා සමාන අත්දැකීම් තියෙන අය මෙතන ඉන්නවා. ඒ අයගේ දුක සැප බෙදාගෙන අපිට දරුවෝ මතක් වෙනවා. නමුත් අපිට තේරෙනවා දරුවන්ට අපිව බරක් කියලා ඔවුන්ගේ ගෙවල් වල ඉන්නකොට. ඒක නිසා අපි මේ වගේ තැනක ඉන්නවා කියන කතන්දරෙත් ඔවුන් කියනවා. නමුත් අපිට සමාජයක් විදිහට මේ தத்துவය ගැන සතුටු වෙන්නට බෑ. මොකද මොවුන් අපි පොඩි කාලේ ඉඳලා බලාගෙන අපි වෙනුවෙන් ලොකු ශ්‍රමයක් කැප කරලා අන්තිමේදී ඔවුන්ට කාත් කවුරුවත් නැති පිරිසක් විදිහට එළියට වැටෙන්නට වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපේ සමාජයේ මොකක් හරි අවුලක් තිබෙන බව, ප්‍රශ්නයක් තිබෙන බව හඳුනාගෙන ඒ සඳහා පිළියම් යොදන්නට සූදානම් විය යුතුයි. සුරංගේ මේ කියන කාරණාවේදී වැඩිහිටියන්ට සැලකීම, දරුවන් විසින් වැඩිහිටියන් රැකබලා ගැනීම කියන කාරණාවේදී වෛද්‍යතුමනි දැන් වර්තමානයේ යම් කිසි කෙනෙක් තමන්ගේ දෙමාපියන් පැහැර හරිනවා නම් සැලකීම ගණන් නොගෙන එය නොසලකා හරිනවා නම් අනාගතයේදී යම් කිසි විදිහකට ඕකේ අර පාරාවලල්ලක් මෙන් කැරකිලා තමන්ගේ පැත්තට දෙන්න පුළුවන්. මොකද හේතු උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මට මේ කාරණාව මගේ කාරණාව කියන්න මට අවසර දෙන්න ඔබ. දැන් මගේ ආදරණීය පියාණන් ඔහුගේ දෙමාපියන්ට සලකපු විදිහ පුංචි කාලේ මම හොඳට දැක්කා. එතකොට ඒකෙදි අපි අවබෝධ කරගත්ත වැඩිහිටියන්ට එහෙම නැත්නම් දෙමාපියන්ට සැලකීම මොනතරම් අගය කළ යුතු කාරණාවක්ද. ඒක අපේ ඇඟට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට කිසිම දවසක විශේෂයෙන් මට මම හිතන්නේ මගේ දෙමාපියන්ට නොසලකා හරින්න තරම් ශක්තියක් මට ලැබී කියලා. මොකද ඒ තුමන් අත්විඳලා තියෙන නිසා. දැන් ඔය தත්ත්වේ වෙන කෙනෙකුට නැති වෙන්න පුළුවන්. මොකද හේතුව යම් කිසි කෙනෙක් තමන්ගේ දෙමාපියන්ට නොසලකා හැරලා තමන්ගේ දරුවන්ට පූර්වාදර්ශයක් දෙන්න පුළුවන් වැරදි පූර්වාදර්ශයක් දෙමාපියන්ට නොසලකා හැරීම පිළිබඳව. එතකොට මේක අර මං කිව්ව වගේ පාරාවලල්ලක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. බොහොම හොඳ දෙයක් ඔබ මතු කළේ රුවන්. සුරංගේ මෙන්න මේක අපි අත්දකින දේ. මොකද මේක මනෝවිද්‍යාවේ කියනවා මේ ළමයෙකු කියන්නේ අනුකරණය කරන කෙනෙක්නේ. එයා ඉගෙන ගන්නවා. එතකොට චර්යාවාදීන් පැහැදිලිව කියනවා පුද්ගලයා මේ දැකලා අහලා ඒවෙන් තමයි ඉගෙන ගන්නෙ ක්‍රමානුකූලව. එතකොට දරුවෙකුට හොඳ ආදර්ශයන් සපයා තිබිය යුතුයි. දැන් මේකත් බෞද්ධ ධර්මයේ තියෙන බොහොම පැහැදිලිව බුදුන් වහන්සේ කියනවා ළමයින්ට අවශ්‍ය අවවාද නොව ආදර්ශයන්ය කියලා තියෙනවා. එතකොට දැන් දරුවෙක් ලෙස බලන් ඉන්නවා එයා එයාගේ අම්මලා තාත්තලා තමන්ගේ ආච්චි සීයා නොහොත් තම අම්මා තාත්තාගේ අම්මලා තාත්තලා සලකන ආකාරය. ඒගොල්ලෝ වැඩිහිටියන්ට ගරු නොකරන, ඒ අයගේ දෙමාපියන්ට නොසලකන චර්යාවක් නම් අනුගමනය කරේ දරුවා ඉගෙන ගන්නේ කෙසේද මම මගේ අම්මට තාත්තට සලකේතේ කියන එක. ඒක ඉගෙන ගන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලිව ඔය විස්තර කරපු දේ බොහොම පැහැදිලිව මනෝවිද්‍යාවේ කතා කරන විෂයක්. එහෙමනම් දැන් අනාගතේ ළමයි එළියට දාන අම්මෙක් තාත්තෙක් නොවෙන්නට ඔබ දැන් දරුවෙක් විදිහට ඔබේ දරුවන්ට ආදර්ශයක් සපයන්න ඔය ළඟ ඉන්න අම්මලා තාත්තලා සලකනවා. මේකත් අවශ්‍ය දෙයක්. එතකොට තමයි අපි මේක පිළිවෙලට යන්නේ. නැත්නම් අර ඔබ කිව් පාරාවලල්ල කරකිලා අනිවාර්යෙන්ම වෙනවා. ඒකද අර දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ දෙමාපියෝ ගත්තට පස්සේ මගේ අම්මා මගේ තාත්තා කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඉතින් කොහොමද මේක කරන්නේ? එහෙම තමයි. ඉතින් මොනවා කරන්න නේද? වයසට යනකොට අර සමහර විට මුල් කාලේ තිබිච්ච ගති ලක්ෂණ ජීවිත කාලේ පුරාම ගොඩනගාගත්ත ගති ලක්ෂණ වෙනස් කරන්න බෑ. අර වයසේ බලපෑමත් එක්ක ඒවා වෙනස් කරන්නම අමාරු තත්ත්වයට පත් වෙනවා. නමුත් මේක ඉවසීම අර හැම වෙලෙම කියනවා වගේ දහමට අනුකූලව ජීවත් වෙලා මේවා බොහොම
සංගමයෙන් ඉවසා දරා ගැනීම අතිශයම වැදගත් වෙනවා මම හිතනවා ඔය කියන කාරණාවත් ඒත් එක්කම කතා කරන එක වටිනවා මොකද හේතුව දෙමාපියන්ගේ වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි දරුවන්ට බලපාන අවස්ථා වෙන්නත් පුළුවන් මේවා කොහොමද පාලනය කරගන්න ඕනේ කියන එකත් කෙනෙක් බලන ඉන්නවා නම් ඒ විදිහට මානසික පීඩා විඳිනවා නම් අපි මේ කොච්චර කතා කරත් ඊයිනේ මේ ප්‍රශ්න දන්නේ ඉතින් ඒ පිළිබඳවත් කතා කරන එක වටිනවා මේ අනේ දැන් මේ අපි කියන මට්ටම අවශ්‍ය වෙන්නේ දෙමාපියන්ට බැරි වෙන අවස්ථාවේදී තාමත් ඔබේ අම්මා තාත්තා සමහරට අකීකරු ඇති කියන දේ අහන්න නැති මුරණ්ඩු චරිත වෙන්න පුළුවන් තාම එයා යාට ඕන විදිහට අඳින්න යාට ඕන විදිහට වාහනය ගෙනියන්න යාට ඕන විදිහට කන්නේ මොකද තාම එයා සමහරට රැකියාව හෝ මංගේ වෘත්තියක් බිස්නස් එකක් කරගෙන ඉන්නවා. තාම දෙපයින් හොඳට ඇවිදිනවා. තාම යාට අසනීපයක් නම් එයා සමහරට කැබ් එකකට කෝල් කරලා ගෙන්නගෙන නැගලා ගිහින් වෛද්‍යතුමා හම්බෙන්නේ නැති. දැන් වාට දරුවෙක් විදිහට එයාගෙත් සැලකිලි ඕනේ නැහැ හැතරම. හැබැයි සරංගි දැන් මේක මෙහෙම ගිහිල්ලා ඒ අම්මට තාත්තට අවස්ථාවක් වෙනවනේ බැරි වෙන වෙලාව. මෙන්න මෙතෙන්දී දරුවලස ඔබේ අවස්ථාව ඔබ ඔහුන්ට පිටවී යුත්තේ. නිසිතුමනි මෙන්න මේක තමයි අපි අනුගමනය කරගන්න ඕනේ සහ අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔයක හරියටම මතක තියාගන්න සමහර තාම හොඳට දෙපයින් යන ඔබටත් වඩා ශක්තිමත් ඇති ඔබේ අම්මා තාත්තා. හා ඔයා පැත්තකලා ඉන්න. දැන් එයා යාට විදියට මුරණ්ඩු විදියට වැඩ කරයි. කියන්න කමක් නැහැ. පොඩි ගැටලු වෙයි. හැබැයි මේ ඔහොම ගෙයින් එක මොහොතක් වෙනවා එයාට බෑ මේ ටික කරගන්න. එයාට බෑ මේ ටික කරගන්න. අන්න එවලෙදි අර පරණ කරාපු කේන්ති තරහ පැත්තකට තියලා අධ්‍යාත්මික පසුබිමකින් හිතලා ඒ වැටිච්ච අම්මට තාත්තට ඔබ සැලකිය යුතුමයි. එතන නම් තර්ක නැත. මනුසත්භාවයේ මූලික ලක්ෂණ ඒක තමයි. අනිවාර්යයෙන්. ඒ වගේම නිතුමනි දැන් මට හිතෙනවා දැන් මේ දැන් රුවනුත් කිව්වා වෛතුමත් කිව්වා ආගම දහමට බර වෙන තරමට මේ දෙවලින් අපිට පොඩ්ඩක් හරි මිදෙන්න පුළුවන් කියලා. දැන් තව පැත්තකින් මට හිතෙනවා මේ දැන් කාලි දැන් වෙච්ච දේවල් වුණා කියමුකෝ දැන් අපිට ඒව අර මේ හදන්න ටිකක් අමාරුයි කියලා හිතමුකෝ. නමුත් දැන් ඉස්සරහට අර අනාගත පරම්පරාවට හරි මේ දේවල් කියලා දීලා යම් කිසි උත්සාහයක් ගන්න පුළුවන්නේ. දැන් ඉන්න දරුවන්ට පුළුවන් තරම් අම්මලා කියන්නේ මේ ඉගෙන ගන්නම තමයි. අර පන්තියයි මේ පන්තියයි ළමයි එන්නේ ඉස්කෝලෙත් ගිහලා හන්දේම 6-7ට ගෙදරට. ඒකත් මෙතනත් යම්කිසි බාධාවක් වෙනවා නේද? මේ සීය ආචිත් එක්ක වැඩිහිටියන් එක්ක ගැවසෙන්න තියෙන යම්කිසි බාධාවකුත් ඇති වෙනවා නේද? මේ ඔව් ඒක ඇත්ත. දැන් කාලේ වෙනකොට අපි සමාජ සම්බන්ධතා එහෙම නැත්නම් අපේ මේ දෙමව්පිය දූ දරු සම්බන්ධතා එහෙම නැත්නම් අපි ජීවත් වෙනකොට තිබිය යුතු මනුෂ්‍ය සම්බන්ධතා කියන එකට වඩා අපි යම් භෞතික දේවල් එක තමයි සම්බන්ධ වෙන්න බලන්නේ. මම දන්න පවුලක් ඉන්නවා මේ ළමයි දෙන්නව ඉන්ටර්නැෂනල් ස්කූල්ස් දාලා තමයි මේ ඉගැන්නුවේ පොඩි කාලේ ඉඳලා. මම කියන්නේ ජාත්‍යන්තර පාසල්වල යන හැමෝම මෙහෙමයි කියලා. නමුත් යම් කිසි පරතරයක් ඇතිවීම වැඩි මේ වගේ අවස්ථාවන් වලදී අන්තිමේදී තාත්තට පිළිකාවක් හැදිලා මැරෙන්න යනකොටත් ළමයි දෙන්න බලන්නවත් ආවෙ නැහැ. ඒ අය කරේ තමන්ගේ අරමුණු කරා ළඟා වීමට අවශ්‍ය දේවල් කරන එක. එතකොට මෙතනදී අපිට ප්‍රශ්නයක් තිබෙනවා අපි අන්තිමට දුවල කොතනද එහෙමනම් නවතින්නේ කියන කාරණේ. අර ඔබ කිව්වා වගේ අපිට හැම වෙලෙම පුරුදු කරන්නේ උපාධියක් ගන්න, මේ තැනට යන්න, මේ රස්සාවට යන්න. හැබැයි අපිට යම්කිසි විදියකට මේ සහකම්පණය වගේ හොඳ ගුණාංග පුරුදු කරනවද? අපිට මේ தත්වයේ කවදා හරි උදා වුණොත් එහෙම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? අනිත් එක අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන හුදු දැනුම විතරයි. knowledge based අධ්‍යාපනයක් තමයි අපේ තියෙන්නේ. නමුත් අපි සංවේදී වෙනවද අනේකාගේ ප්‍රශ්න දිහා? අනෙක් කෙනාට දුකක් කරදරයක් වුණාම අපිට ඒක දැනෙනවද? එහෙම නැත්නම් ඒ අය මැරිලා වැටුණත් අපි අපේ ගමන යනවද? ඇත්තටම අපේ සමාජය ඒ වගේ සමාජයක් නෙමෙයි. සාමාන්‍යයෙන් බටහිරට තමයි මේ චෝදනාව එල්ල වුණේ. ඒ අය තමයි සංවේදී නැත්තේ. තමන්ගේ පාඩුවේ ඉන්නව අල්ලපු ගෙදර මොනවාද වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් අපේ ආසියාතික රටවල් විදිහට ඒ වගේ සමාජ පසුබිමක් නෙමෙයි ඇත්තටම තිබෙන. නමුත් දැන් වෙනකොට අපේ සමාජයේ සිතුම් පැතුම් සකස් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි මොන දේ අනිත් කෙනාට වුණත් එයාට මොන දුකක් කරදරයක් වුණත් අපි හැරිලා බැලීම අවශ්‍ය වන්නේ නැහැ. අපි අපේ ගමන යන්න ඕනේ, අපේ අරමුණු කරා යන්න ඕනේ, අපේ උපාධිය ගන්න ඕනේ, අපේ සල්ලි ටික හම්බ කරගන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේක අපේ සමාජයේ සුභසිද්ධියට, සමාජයේ නිරෝගී බවට එතරම් සුදුසු දෙයක් නෙමෙයි. අපි වහාම අපි අර පරණ හිටි ස්ථානයට යන එකම නෙමෙයි මම මේ කියන්නේ. යම්කිසි ආකාරයකට අපි සමාජ කතිකාවක් මේ සම්බන්ධයෙන් නැති කරගත යුතුයි. දැන් අල්ලපු ගෙදර වෙන රණ්ඩුවකට ඒ වගේ දෙයකට මැදිහත් වෙලා සමගි නොකලට ඒ දේවල් තැන තැන කතා කරන්න නම් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් සමාජයේ හැටි හොමයි.
ඒක අවබෝධ කරගන්න බුද්ධිය කියන එක ටිකක් තියෙනවා ටිකක් නේ හොඳටම තියෙනවා හොඳ උගල හේතුව බුද්ධිය තියෙන තරමට තමයි මේ සමාජයේ යහපත් වෙන්නේ සූරංගි මොකද හේතුව උගත්කමත් බුද්ධියත් කියන්නේ එකක් නෙමෙයිනේ වයිදතුමනි දෙකක් නේ නේද උගත්කම තිබ්බට බුද්ධිය නැත්තම් සමාජයේ ජීවත් වෙන්න ක්‍රමයක් දන්නේ නැත්තම් වැඩක් නැහැනේ මේ පිළිබඳව තවත් කතා කරමු නමුත් ඊට කලින් විරාමයක් ගන්නවා විරාමෙන් පස්සේ නැවතත් එනවා රැඳී සිටින්න හංස විලසම තත්ත්ව හංස විලත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ දරුවන් සහ දෙමාපියන් අතර කොයි වගේ සම්බන්ධයද ගොඩනගෙන්න ඕනේ කොතනද අපිට වැරදි වෙලා තියෙන්නේ කියලා. වෛතුමනි දැන් මේ කොහොම සලකලා බලද්දී අපි කතා බහ කරපු දේවල් සමාජ වෙන දේවල් ඔක්කොම දිහා බලනකොට අපි හිතනවානේ මේ බැඳීම් නිසා මේ ඔක්කොම දුක ඇති වෙලා තියෙන්නේ. දෙමාපියන් අසීමිත විදිහට දරුවන්ට ආදරේ කරනව දරුවෝ අත්හරින්න කැමති නැහැ. අර අපි කලින් කතා බහ කරා මේ කසාද බඳලා ගියාට පස්සෙත් දරුවොත් එක්ක ඇලි ගැලි සිටීමෙන් පෞල් ජීවිත වෙන හානි පිළිබඳව මේ ඔක්කොම බැඳීම් නිසා දැන් බුදුදහමේ කියන ඔක්කොම අත්හරින්න කියලා. මම හිතන තරම් ලේසි නැහැ කරන්න. ඔබ මනෝවෛද්‍යවරයෙක් විදිහට අපිට මොන වගේ උපදේශයක්ද දෙන්නේ? අපි කොහොමද මේ අත්හැරලා යම් කිසි දැනකට අපේ මනස අරගෙන එන්නේ? ඔයාලා වේතනදී මේ සුරංගි වචනය පාවිච්චි කරා මේ හිතන තරම් ලේසි නැහැ කියලා. හිතන තරම් ලේසි නැති වෙන්න අද මොකද්ද අපිට වෙලා තියෙන්නේ කියන එකත් ඒ උත්තරේම එකතු කරන මම කැමතියි. ඔව්. ඇත්තට මේක ලේසි නෑ තමා. ඇත්ත ඒක ඇත්ත සුරංගි. මොකද එහෙම ලේසි කරගනත් නෑ අපි. පුළුවන් තරම් තව මේ බැඳීම් තද කරන දේවල් තමයි ගැට ගහ ගන්න දේවල් තමයි අපි සිද්ධ කරලා තියෙන්නේ. මොකද හේතුව මේ අපිට බැඳීම් කියන දේවල් සහ මේ අත්හරිනවා කියන දේ පිළිබඳව සැබෑ විග්‍රහයක් තියෙනවද කියන එක හරි වැදගත්. මොකද්ද ඒ වේ අත්හරින්න කියලා කියන්නේ? මිනිස්සු හරි බයයිනේ. මාන්න මම මෙච්චර කල් ඉගෙනගෙන මම උපාධියක් කළා දැන් මගේ උපාධිය රස්සාව පෙන්ෂන් පඩිය ගේ ඔක්කොම අත්හරින්න ඕනේද? ඊට පස්සේ අම්මලාට හිතනවා දෙයියනේ මං මෙතර අවුරුදු 15 20 25 30 ලොකු කරා නේද කුසේ හොවාගෙන හැදුවා ලයියේ තියාගෙන කිරි පෙව්වා අතින් අල්ලන් ගෙනිච්ච තාත්තා කපලා කරන දෙයියනේ මං හම්බ කරපු ඔක්කොම මේ මේහාදයන්ට දුන්නේ දැන් අත්තරින්නද මේ කට්ටිය කියන්නේ කියලා ඕක නෙමෙයි ඔය අත්තරින්න කියලා කියන්නේ මේ මෙතන තියෙන අධ්‍යාත්මික කතා බහක් එතකොට එහෙම බැලුවොත් එහෙම අර කූඩුවට දාන එකත් බැලින්නම් අත්තරලානේ නේද ගෙදින් අත්තරලා වෙන එකකට දාන ඒක නෙමෙයි මේ කියන්නේ ඔබට පුළුවන් වෙන්නට ඕනේ යම් යම් කාරණා මානසික වශයෙන් අත්තරින් මේ භෞතිකමය සහ මානසිකත්වයේ කියන කාරණා දෙක බොහොම පැහැදිලිව අපි අවබෝධ කරගත යුතුයි. දැන් තරංග මේ කියන්නේ මේ මානසික බැඳීම් ගැන අපි කියන්නේ. දැන් සරල උදාහරණයකට ගමු. විවාහයක් වෙලා තියෙනවා. එතකොට දැන් දරුවා මෙච්චර කල් මගේ පුතා එයාගේ පඩිය ගෙනත් දුන්නේ මගේ අතට. අම්මට දැනෙනවා. විවාහයෙන් පස්සේ පේනවා පඩි පැකට්ටුව ගිහින් බිරිඳගේ අතට දෙනවා. අම්මාට දරා ගන්න බෑ. දරන්න බෑ තාත්තා බලන් ඉන්නවා මගේ දුව ඉස්සර තාත්තේ එක හදාගෙන මගේ ගාවට දුවගෙන ආවා දැන් මගේ කෙල්ල තේක හදාගෙන එයාගේ සැමියාගේ ගාවට යනවා තාත්තට අමාරුයි මේක මෙන්න මේක අත්හරින්න දැන් යථාර්ථය තේරුම් ගන්න මේක අත්‍යවශ්‍යයි දැන් මෙන්න මේ බැඳීම අත්හරගන්න නැතුව අපි දරුවව අත්හරින්න ගියොත් වෙන ගැටලු ටිකක් හට ගන්නවා දරුවන් ලෙස මතක තියාගන්න දැන් ඔව් සමහර බැඳීම් තියනවා දැන් අපිට පවත්වා ගත යුතු බැඳීම් තියෙනවා. ඒවත් අපි රකින්නට ඕනේ. අනවශ්‍ය බැඳීම් තියෙනවා. අපි ඒව ටික අත්හරින්නට ඕනේ. දැන් මේ ටික සිදු නොවන තාක්කල් අපි සිද්ධ කරන්නේ යම් යම් පැවතිය යුතු සහ අපේ භෞතික මේ සමහර දේවල් අත්හරින්නයි කියලා කිව්වහම අපිට හරි අපහසුයි. ඉබේම මානසික තත්ත්වය ගොඩනගෙනකොට මේක මනෝවිද්‍යාවත් කතා කරන දෙයක්. අපි දැන් කොහෙද ඉන්න තැන කියන කල්පනා කරන්න ඕනේ. ඔව් මම විවාහකයි මගේ දරුවා විවාහ කරලා දීලා තියෙනවා මම. මගේ දේපොළ මම දරුවට දීලා තියෙනවා. දැන් හැමදාම මම තිබ්බ තැන මිරිස්කුඩු බෝතලේ දුව තියන්නේ නැහැ, ලේලිය තියන්නේ නැහැ. ඒ බැඳීම මට හරි ගස්ස ගන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනදට තාත්තා එනකොට ගෙදර හරි වෙනස්. දැන් ඒක නැති වෙලා ගිහිල්ලා. ඔව් මේ ගෙදර ආපු ලොකු බෑනා දැන් ලොකු චරිතයක් වෙලා. දැන් අනිත් අය එයාගෙන් තමයි විස්තර අහන්නේ මන්ට තීච්ච ගෞරවය සහ මට තීච්ච ලොකු තැන ටිකක් අඩු වේගන යනවා නේද මේ කාරණා හරිම අසීරුයි අල්ලගෙන හිටියොත් දරාගන්න කරුණාකර මේ ටික ටික ටිකක් අරින්න ඔව් මෙච්චර කල් පවුලේ කට්ටිය ඔයාගෙන් අහලා වැඩ කරපු ඒ මහ බර අලුත් බෑනට දෙන්න හරි ලේසි හරි ලේසි මෙච්චර කල් ඔයා පුස්සිය අස් කරගෙන උයාගෙන හිටියා දැන් ලේලිට දෙන්න
එයාගේ තේකේ සීනි මදි නම් කියන්න පුතේ මට සීනි ටිකක් දාන්න නැත්තම් දිය වැඩියා නම් කියන්න අනේ පුතේ සීනි නොදා දෙන්න කියලා අපි බැඳීම් ටික මාරු කරගමු අපි අත්හරිමු මේක කරන්න ඔබේ හිත ඉඩ දෙන්නේ නැත්තම් නැමත වාරයක් අපිට අපේ ආගමික ස්ථානය මතක් වෙන්නට ඕනේ අපේ බණ භාවනාවන් ටික මතක් වෙන්න ඕනේ මතක තියාගන්න ඒකත් වැරදි භාවනාවට යන්න එපා තරුණ ඔබ පිළිකුල් භාවනා කරන්න ඕනේ නැහැ හැබැයි මෛත්‍රිය සහ සමත භාවනාව ඔබට වඩන්නට පුළුවන් ඒව මනෝවෛද්‍ය විද්‍යාව තුළත් තියෙනවා සුදුසු කෙනෙක්ගෙන් උපදේශයකට යන්න බොහොම වැදගත් වූ කාරණාවක් කතා කරනවා නම් තවත් ඒ කාරණාව පිළිබඳව කතා කරන්න ඕන අපි ඉදිරියට මේ පිළිබඳව කතා කරමු මොකද හේතුව මිනිසුන්ගේ හදවත් අවදි කිරීමේ වගකීම මාධ්‍ය විදිහට අප උරමත දරා සිටිනවා ඒ පිළිබඳව බොහොම තර්කයකින් තොරව අපි ඔබට ප්‍රකාශ කරන්නේ දුරකථන කෙනෙක් ඉන්නවා ආයුබෝවන් ඔබට දිල් රුක්ෂි අපිත් එක්ක රැඳ වෙනවා නේ දුරකථනේ ආයුබෝවන් හලෝ කතා කරන්න දිල් රුක්ෂි හලෝ ආයුබෝවන් සර් මේ අර ඩයිනේ ටික තුනේ දැක් කතා කරන්න පුළුවන්ද අපෝ පුළුවන් කියන්නකෝ ඔබ අදහස මොකද්ද කියලා මම පාසලේ සතිය හන්සවිල වැඩසටහනදී දැක්ක අර පියෙකුට දිනයක් විසින් සලකපු ඒ දාපු වැඩසටහන ඔව් මගේ අදහසක් ඇහෙට මම ඉදිරිපත් කරන්න ඕනේ මේ ඒක ඒ දිනියගේ පෙර සංසාරේ අපි බෞද්ධයෝ හැටියට බලද්දී පෙර සංසාරේ පවක් ගෙවන්න තියෙන එකක් සමහර විට වෙන්නේ නැද්ද කියලා හිතෙනවා හදාවඩපු තාත්තවට නොසලකා බල්ලන්ට සත්කාර කරන්න වගේ දෙයක් ලැබෙන එක මේ එතුමියම අකරි කරව පවක් ගෙවන්න ලැබිච්ච දෙයක් නිසාද කියලා ඒ අදහසක් අහන ගමන් මේ මට තව කියන්න තියෙනවා මම් පුච්චලිකව දකින දෙයක් වුස අපි දෙමව්පියන්ට සලකන්න ඕනි අපිට සලකපුවා මතක් කර කර එහෙම ඒ සලකපු හින්දා මේ අඩුවට වැඩියට කරා කියලා හැඟීමෙන් නෙමෙයි අපිට මේ ලෝකේ උත්පාද වෙන්න අවස්ථාව ලබා දුන්නා කියන ගෞරවේ ඒ අතපය නොකඩ හැදුවා යම්කිසි සත්‍යයකට මොනවා හරි වැටි වැටි නැකිටින කාලේ අප දීලා යම්කිසි ස්ථාවරයකට ගෙනාවා කියන හැඟීමෙන් මිසක මට වැඩි කොටස දුන්නා මට අඩු කොටස දුන්නා කියන හැඟීමෙන් නෙමෙයි නේද කියලා මට දැනෙන පුද්ගලිකව මම මුන්ති කාලේ මගේ මවත් නැති වෙලා පියා මට මවගේ පියාගේ දෙන්නගෙම රැකවන්නේදී ලහරපු නිසා මට දැනෙනවාද කියලා මම දන්නේ නැහැ නමුත් මට හිතෙන්නේ ડોක්ටර් මේ අපි දෙමව්පියන්ට සලකන්න ඕනි අපිට ලැබෙන දේ බලාගෙන නෙමෙයි අපිට ඒක ඊළඟ ආත්ම ගානකට අපේ ජීවිතයට ආලෝකයක් කරගන්න බලාපොරොත්තුෙන් පින්දහමක් විදිහට වඩාත් මේ මනුස්ස ආත්මය කියන වටිනා දේ ලබා ගන්න හරි අමාරුයි ඒක ලබා දුන්නට කරන මේ විශිෂ්ට ගෞරවයක් හැටියට කියලා මට හැඟෙන දේ මම මේ ඉදිරිපත් කරන්න මම මන් දන්නේ ඒක හරිද වැරදිද කියලා ඒක තමයි ડોක්ටර් මට කියන්න තියෙන දේ මේ නමුත් ඉතින් මේ දෙමව්පියෝ අපි වහදපු වඩපු ලොකු පංගුව දෙනවා බලාගෙන අර වගේ බලු කූඩු වල දාලා සලකන්න ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන එකත් ඒ ආගම දහම හැටියට සංසාරේ තියෙන බැඳීම් එක්කලා බලද්දී ඒ දුව ගෙවන්න ආපු පවක් ගෙවන්න සිද්ධ වෙච්ච මේ කර්ම ශක්තියක් පළ දුන්නා කියලා මට දැනෙන්නේ ඔව් ස්තුතිවන්ත වෙනවා දිල් රුක්ෂි මං හිතන්නේ අර රුවනුත් අපේ වෛද්‍යවරයාත් සියලු දෙනා මේ ආගම දහමට කොයි විදිහටද මේ දේවල් සම්බන්ධ වෙන්නේ කියන කාරණාව මනාව කතා බහ කරපු නිසා වෙන්නේ දිරුවන් විශේෂයෙන්ම ඇයටත් ඒ හිතට බොහොම හොඳින් කාවදිලා තියෙනවා කියලා දන්නා එයාගේ අදහස් වලින් ඉතින් ස්තුතිවන්ත වෙනවා ඔබේ අදහසට ඔය යාකරට අදහස් ඉදිරිපත් වෙනකොට ඊළඟට මේ කතා කළ යුතුම දෙයක් කියලා මට හිතෙනවා සුරංගි දැන් මේ හුඟක් කාලවට කොළඹ නගරය ගත්තොත් එහෙම කොළඹ නගරයට ඇවිල්ලා රැකියාව කරන්නේ ඔය කොළඹ ඉපදිච්ච හැදිච්ච වැඩි අයම නෙවෙයිනේ. ඒ හුඟක් කාලවට පිටින් ඇවිල්ලා විවිධ ගම්පලත් වලින් ඇවිල්ලා ජීවත් වෙන අය. දැන් එතකොට අර නගරේ ජීවත් වෙන ක්‍රමයට අනුගත වුණාට පස්සේ ගමේ ජීවත් වෙච්ච ක්‍රමය අමතක වෙනවා. තමන් නගරේ ජීවත් වුණාට සමහර විට තමන්ගේ දෙමාපියන් ඉන්න පුළුවන් නගරේ වෙන්න පුළුවන්. එතකොට අර දැන් ටිකක් අර ධනපති පන්ති ඇසුරු කරන සමාජයකට ආවට පස්සේ ටිකක් වෙනස් වෙනවනේ වෛද්‍යතුමනි. ඒ අයගේ අදහස්, සිතුම් පැතුම්, ගතිගුණ වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් එහෙම වුණ පළියට අර ගමේ ඉන්න දෙමාපියන් අමතක කරන්න පුළුවන් ද නීතිච්චතුමනි. ඔබතුමියට මම හිතන අත්දැකීම් නම් ඇති මේ සම්බන්ධයෙන්. මොකද හේතුව තමන්ගේ තත්වයට හරියන උදවිය ආශ්‍රය කරනකොට තමන්ගේ දෙමාපියන් ජීවත් වෙන ක්‍රමයේ තමන්ගේ තත්වයට ගැළපෙන්නේ නැහැ කියලා ওই තත්වයේ මූලික කරගෙන මහා ගැටලුවක් ඇති කරගන්නවා. ඒ හරහා දෙමාපියන් අසර වෙන අවස්ථාවල් තියෙනවා. මේ පිළිබඳව අධ්‍යක්ීම සහ ඔබතුමියගේ අදහසත් මම දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම ඉතින් ඒක අපිට අනුමත කරන්නට බෑ මොන දේ වුණත් අපි කියනවනේ පොඩි කාලේ ඉඳලා මුල අමතක කිරීම සුදුසු නැහැ. මොකද අපේ මුල තියෙන්නේ සමහර විට අරටු බහැලා තියෙන්නේ අපේ මේ ගම්වල අපේ දෙමව්පියන්ගේ ආශ්‍රයත් එක්ක.
එවගේම දැන් අපි අර කලිනුත් මතක් කරා වගේ මේ මොන දේ වුණත් අපි කොයිතරම් ඉහළට ගියත් අපේ බැංකුපතේ කොයිතරම් ගාණක් තිබුණත් සමහර විට අපි දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා අපි වයසට ගියපුවාම ඒ අය අපිට කාරුණිකව වචනයක් හෝ කතා කරයි අපිට වතුර උගුරක් හරි දෙයි අපිව බලන්න හරි එයි භෞතික දේවල් කෙසේ වෙතත් අපිට ඒ කාලෙත් ආදරෙන් ඉඳීවි කියලා. ඉතින් ඒක නිසා අපි නගරයේ ඉඳලා අපේ දෙමව්පියන්ව බලන්න ගමට යනවා ඒ අයට සැලකිලි කරනවා කියලා අපේ දරුවන්ට පේන්න ඕනේ. එහෙම නැත්නම් අපි සම්පූර්ණයෙන්ම අපේ දෙමව්පියෝ අමතක කරලා හිටියොත් අපේ යටතේ හැදී වැඩෙන, ඒ කියන්නේ අපි ළඟ හැදී වැඩෙන දරුවන්ටත් වැරදි පණිවිඩයක් යන්න පුළුවන්. දෙමව්පියෝ කියන්නේ අවශ්‍ය වෙලාවට සාරය උරා බීලා ඉවත් කරන්න ඕන જાතියක්. අපි අවශ්‍ය ප්‍රයෝජනේ ගත්තට පස්සේ අපි ආයෙ ඒගොල්ලන් දිහා බලන එක අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මතක තියාගන්නට ඕනේ තමන් වපුරන දේ අනුව තමුන්ටත් ඵල ප්‍රයෝජන ලැබෙන්නට පුළුවන්. ඒ වගේම රුවන් මම මෙතනදී කැමති තව අපි ගාවට ගොඩක් අය සමහර වෙලාවට එනවා මේකේ ප්‍රායෝගික තත්ත්වය ගැන කතා කරන්නට අවශ්‍යයි. ඉන්න හිටින්න තැනක් නැතුව කන්න බොන්න විදිහක් නැතුව. ඉතින් දැන් අපි කොයිතරම් සාරධර්ම වලින් ආගමෙන් විසඳන්න හැදුවත් මේ ප්‍රශ්න විසඳන්න බැරි නිසා තමයි අපිට නීතිය කියන එකත් මැදිහත් කරගන්න ඕන වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ලෝකයේ සිදුවන සියලුම වැරදිවලට නීතිය අවශ්‍ය වන්නේ නැහැ. අපි සාරධර්ම වලින් අපි ආගමෙන් අපි හික්මිලා නම් අපි අවශ්‍ය යුතුකම් වගකීම් ඉෂ්ට කරනවා නම් සිංහලෝවාද සූත්‍රයට අනුව වැඩ කටයුතු කරනවා නම් අපිට මේ දේවල් අවශ්‍ය නැහැ. නමුත් අවාසනාවකට අපේ සමාජයේ නීතියට දඬුවමට තියෙන බය ඇති කළත් මේ යුතුකම් වගකීම් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබ දැනගන්නට අවශ්‍යයි මේක අහගෙන ඉන්නවා නම් මේ වැඩිහිටි උදවිය එවැගේම දරුවෝ අහගෙන ඉන්නවා නම් දැන් වෙනකොට නීතියක් සකස් කරලා තියෙනවා. ගෘහය තුල තමන්ගේ දෙමව්පියන්ට හිංසා පීඩා කරනවා නම් ඒකත් ගෘහස්ත හිංසනයක් විදිහට හඳුනා ගන්න. මේකට මහේස්ත්‍රාත් අධිකරණ වලට ගිහිලා ආරක්ෂක ආඥා ලබා ගන්නට පුළුවන්. මං කියන්නේ මේක අන්තිම පියවරක් විය යුතුයි. ඒ වගේම කවුරු හරි වැඩිහිටියෝ ඉන්නවා නම් නැති බැරි වැඩිහිටියන් දෙමව්පියෝ ඉන්නවා නම් ළමයින් කන්න බොන්න දෙන්නේ නැත්නම් මේ අයට වැඩිහිටි නඩත්තු මණ්ඩලයට යොමුවන්නට පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ අර දේපල සියල්ලම තෑගි ඔප්පු වලින් ලබා දීලා ජීවිත භුක්තිය පවා නැතිව ලියලා දීලා තියෙනවා නම් හැබැයි දැනට නීතිය ප්‍රතිපාදන තියෙනවා අකෘතඥතාවය ingratitude. ඒ කියන්නේ තමන්ට තෑග්ග දුන්න කෙනා කෙරෙහි තමන් තබෝ බලාපොරොත්තු කඩ වෙන විදිහට මේ තෑගිලාභියා කටයුතු කරනවා, සැලකීමක් කරන්නේ, හිරිහැර කරනවා. ඒක නිසා මට ආපහු තෑග්ග දෙන්නයි කියලා ගන්න පුළුවන් නීති තත්ත්වයකට සකස් වෙලා තියෙනවා. ඒක නිසා නීතියෙන් දඬුවම් දීම තුලින් බය ඇති කිරීම තුලින් යුතුයකම් ඉෂ්ට කරන තත්ත්වයකට අපි අද පත් වෙලා තියෙනවා. ඉතින් අවශ්‍ය නම් මේ වගේ දේවල් වලට නීති ආධාර කොමිෂන් සභාව මගින් නොමිලේම නීතිඥ සහාය ලබා දීමටත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඔව් සුරංගි, අර මේ තත්ත්වය පිළිබඳව කතා කරද්දී මෙන්න මේ දේත් කියන්න ඕනේ. දැන් අර මම කිව්වා වගේ ගමෙන් නගරයට ඇවිල්ලා නගරයේ ජීවිතයට හුරු වුණාට පස්සේ ඒ නගරයේ ක්‍රමයට අනුගත වෙන්න උත්සාහ කරනවානේ. එතකොට තමන්ගේ බිරිඳ එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. එතකොට අපි දෙමාපියන්ගේ පැත්තෙන් කතා කරොත් එහෙම බෑනා හෝ ලේලි. සමහර විට ලේලියේ තියෙන ගති ස්වභාවයන් නැන්දම්මට නුරුස්සනවා වෙන්න පුළුවන්. සමහරකට ඒ වෙනකොට අම්මාගේ ස්ටයිල් මදි වෙන්න පුළුවන්. ගමේ ඉන්න අම්මා ඇරිද්ද හැටි අඳින අම්මා නගරයට ගැලපෙන්න නැති වෙන්න පුළුවන්. අර ගන්න බිරිඳට ගැලපෙන්න නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඒ නිසා දෙමාපියන් ප්‍රතික්ෂේප වෙන තත්ත්වෙට ඉන්න පුළුවන්. මම හිතනවා ඒක මේ උගත් බුද්ධිමත් සමාජය තුළ අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් මේ ලෝකයට බිහි කරලා තමන්ට කන්න බොන්න දීලා මුණ දුෂ්කරතා විඳලා හෝ තමන් ඇති දැඩි කරලා තමන් ඒ තත්ත්වයට ගෙනාවට පස්සේ අර බාහිරින් එන කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ඒ කැපකිරීම නවත්තනවා නම් ඒක මොනතරම් අමානුෂිකද කියන එක ඔබ එහෙම කරනවා නම් ටිකක් හිතලා බලන්න. ඒ නිසා අපි ආරාධනාවක් කරනවා. දැන් ගොඩක් වෙලාවට ඒ වගේ අම්මා කෙනෙක් ওই නගරයට ආවත් නිවාඩුවක් ගත කරන්න පුතාගේ හරි දුවගෙදට ඉන්නෙත් නැහනේ. අනේ පුතේ යන්න ඕනේ අප්පච්චි තනියෙන්. ඉතින් එහෙ කුඹුරු බලා ගන්න ඕනේ කියලා මොනව හරි කියලා මග ඇරලා යනවා. මොකද මම හිතලා බොහොම ප්‍රායෝගිකයි වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි දැන් අපි දැන් ඇත්තට මේ සමාජය දැන් ඒ කාලේ නම් අපි කතා කරද්දී අපිට මේ වගේ ප්‍රශ්න මෙච්චර උමනාවෙන් කතා කරන්න ඕනේ නැහැ. අපිට හරිය අඩුවෙන්නේ මේ වගේ දේවල් ඇහෙන්නේ. දැන් අද සමාජයේදී දැන් අපි දන්නව දරුවන්ගේ ඇතුළත් වැරදි වෙනවා. සමහරකට දෙමාපියනුත් මුරණ්ඩු හිතුවක් කරා කියලා අපි කතා බහ කරා. දැන් මේ වගේ අවස්ථාවලදී ඔවුන්ට යම්කිසි උපදේශන තත්ත්වයන් හරි මොන හරි යම්කිසි ක්‍රමවේදයන් තියෙනවද දෙමාපියන්ගේ පැත්තෙන් වෙන අඩුපාඩු මගහරවා ගන්න දරුවන්ට? ඔව්.
හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිවම දැන් මෙතිවත් පැහැදිලි කළා වගේ ඔය මහා ලොකු ගැටලු ටිකක් තියෙනවා. සමහර වෙලාවල් වලදී ගැටලුව ගැන විග්‍රහ කරගෙන යනකොට මේක පසුබිමේ තියෙන වෙන වෙන කතාවලුත් තියෙනවා. සමහර අවස්ථාවලදී අර ප්‍රතිවි කිව්වා වගේ දැන් තෑගි දීලා ඒවා අපව පවර ගන්න හදනවා. මේ ගැටලු දිහා බලනකොට බොහොම අවංකවම සහ අපි හදවතට එකඟව හෘද සාක්ෂියට එකඟව වැඩ කළ යුතුයි කියන පණිවිඩය දෙන්න ඕනේ. අපි දෙගොල්ලම දරුවෝ වශයෙන් උත් වැඩිහිටියන් සහ දෙමාපියන් වශයෙන් දැන් සමහර අවස්ථාවලදී වෙන දේවල් තමයි ඔය දෙමාපියෝ දරුවන්ට පේනවා ඔන්න අපේට එන්න ඕන දේපොළ ටික අපේ අම්මා හරි තාත්තා හරි එයාගේ අක්කලාගේ නංගිලා ගෑට දෙන්න යනවා. ඒගොල්ලන්ට වැඩි භුක්තියක් දෙන. ඒකට සාධාරණව භෞතික සමාජය තුළ ජීවත් වෙන අයට තරහවල් එනවා. දැන් ඒ වගේම දැන් දෙමාපියන්ට සමාහට දෙන මම පස්සේ හම්බ කරලා ඔයගලන්ට දෙන්න පුළුවන්නේ වගේ අදහස්. නමුත් දරුවෙට ඒක අනුතුරු පේන්න පුළුවන්. මේ දෙපැත්තටම තියෙන ගැටලු. ඒ වගේම රොබුතුමිය හවා වගේ අර මුරණ්ඩුකම් අධික තරහ යන ගති ඕවා එන්න පුළුවන්. මොකද දැන් සල් උදාහරණයක් කිව්වොතින් කාන්තාවක් පාර්ශ්වයෙන් ගත්තොත් අවුරුදු 45 50ක් විතර වෙනකොට ඔවුන්ගේ ආර්ථව චක්‍රය ක්‍රමානුකූලව බිඳ වැටෙනවා. ආර්ථව භාවයකට එනවා. එතකොට ඊස්ට්‍රොජන් ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝන අක්‍රිය වෙන්න ක්‍රියාත්මක භාවය අඩු වෙනවා. එතකොට වෛද්‍යමය හේතුන් මත ඒ අයට දුරුස්සනා ගති තරහ යාම වගේ ඉබේම පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේකත් මතක තියෙනවා. ඒ වගේම වයස්ගත වීමත් එක්ක ඩිමෙන්ෂියා වැනි සමහර රෝගදත් ඇල්සයිමර් වැනි රෝගදත් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අධික ලෙස රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම නිසා ඔවුන්ගේ හැසිරීම සහ චර්යාවලත් ගැටලු ඇති වෙනවා නේද කිඳුම. එතකොට දැන් අපි දෙකොල්ල මේකට රණ්ඩුවක් කළා වැඩක් නැහැ. එහෙමනම් අපි ඔබතුමී මතක කළා වගේ උපදේශන සේවාවලට යන්න ඕනේ. ඒ නිසා නැවත මතක් කරනවා දැන් අද වෙනකොට රෝහල්වල ඉතා පැහැදිලිව හොඳ මනෝවෛද්‍ය සේවාවන් පිහිටවල තියෙනවා. තවත් එකක් මතක් කරන්න දැන් පහුගිය දින ටිකක් අපිට පහ වුණා. ඒ තමයි පසුගිය 10 වෙනිදා කියන්නේ ලෝක මානසික සෞඛ්‍ය දිනේනේ. එතෙන්දිත් කිව්වේ ගෞරවාන්විතව මානසික සෞඛ්‍යයක් විඳින්නට මිනිසුන්ට අවස්ථාව තියෙන්න ඕනේ. පැහැදිලිව කියන්න ඕනේ මානසිකව ඇතිවන මේ ගැටලු අවඥාවට හෝ ලැජ්ජාවට කාරණා නෙමෙයි. අපිට ස්නායු පද්ධතිය මොළය හිත තියෙන නිසා ඔය ගැටලු එනවා. ඒ නිසා ඔබට යන්න තැන් තියෙනවා MOH නැත්නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල බොහෝ ඒවා මේ සේවාවන් පවත්වනවා. ඊට අමතරව තියෙන ප්‍රාදේශීය රෝහල්වල සහ මූලික රෝහල්වලත් අද වෙනකොට උපදේශන සේවා තියෙනවා. එතකොට මිතුරු වෛද්‍ය සේවාවන් තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් පැහැදිලිව උපදේශන නිලධාරිවරයෙක් කියන ඊට අමතරව කාන්තා කාර්යාංශය සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ දේවල් වල ඉතා පැහැදිලිව ඔබට උදව් කරන පිරිස් රජයේ පත්වලා තියෙනවා. සහ පෞද්ගලික ආයතන සහ සේවාවන් සපෙන්න තැන් ගොඩක් තියෙනවා. ඕන දේ තමයි ඔබ පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න හිතලා බලන්න යන්තමට හිත රිදෙනකොට යන්තමට රත් වෙනකොට පොඩ්ඩක් පහුරු ගාන ගතිය දැනෙනකොට එන්න. එතකොට ලুকু තුවාලයක් ඇති නොවී අපිට මේක විසඳ ගන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් වෙලාවට දැන් අපි ওই පෞල් ප්‍රශ්න ගැන කතා කරද්දී අපි කොහොම මේ සැමියාව මේ ගෙනියන්න හරි අමාරුයි මේක තැන්වලට කියලා අම්මලා තාත්තලාත් ඉන්නෝ යන්න අකමැති. කියන්නේ මේ අපිට පිස්සු ගල හිතුවද අපි මේ පිස්සංකුරට ගිහින් දාන්න හදන්නේ කියලා. ඒ හැම මානසිකත්වයක් හදා ගන්න නැතුව මේ බලන් ඉන්න අම්මලා තාත්තලාගෙන් අපි කාරණුක ඉල්ලනවා. දරුවන්ගේ පැත්තේ දේවල් හිතනවා වගේම ඔබ ළඟ තියෙන අඩුපාඩු හදාගෙන මේ ගමන යන උත්සාහ කරමු කියලා. විශේෂයෙන්ම මේ පැහැදිලි කරගන්න ඕන කාරණාවක් තමා ඔබතුමන් ඔය සඳහන් කරන උපදේශන සේවාව කියන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාරයකට වඩා තමන් නොදන්නා තමන්ට නොතේරෙන පසුබිමක් තීරුම් කර දීමේ අවස්ථාවක්. ඒ නිසා ඒකට මේ ඔබ හිතනවා නම් මේ මානසික රෝගයකට බෙහෙත් ගන්න යනවා ප්‍රතිකාර කරගන්න යනවායි කියලා ඒක වැරදි. ඒ නිසා ඒ පිළිබඳ අවබෝධය ලබා ගන්න ඒ වගේම අපි මේ බලධාරීන්ටත් කියනවා මේ தත්ත්වය ටිකක් සමාජය තුළ ව්‍යාප්ත කරන්න. මොකද හේතුව මනෝ උපදේශන සේවාව කියන එක අත්‍යවශ්‍යයි ඕනම කෙනෙකුට. සාමාන්‍යයෙන් මානසික පීඩාවකට පත් වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් තමන්ගේ රැකියාව නිසා වෙනත් කාරණාවක් නිසා. එවැනි කෙනෙකුට මේ මානසික ප්‍රතිකාරය ලබා දීම අතිශයම වැදගත් වෙනවා. ඒ නිසා මේක මේ සමාජය තුළ ව්‍යාප්ත ඉමත් අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට අපි දකිනවා. අපිට ලැබිලා තියෙන කාලවසනාවත් හරි ස්තුතිවන්ත වෙනවා මේ ඔබතුමාට ඒ වගේම ඔබතුමීලත් මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්න එකතු වුණාට. ඉතින් ලබන සති තව අලුත් මාතෘකාවකින් තමයි හංසවිලින් මුණ ගැහෙන්නේ. ඔය නාතර ගිහින් එනවා දෙදෙනාටම ආයිබෝන් කියලා සමුදෙනවා. අපි ලබන සතියේත් හංසවිල තුල වැදගත් මාතෘකාවක් තෝරාගෙන කතා කරමු. අදට ගිහිල්ලෙන් නම් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහී දවසක්. ආයිබෝන්. Mama elove iru yeridi e irahandem nu velo kayo
Amma verun pamana